තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අපි අදත් මේ සෝදානම අපේ දහම් හමුව දම් සභාව පවත්වන්නට අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ පොසොන් මාසේ ජූනි මාසේ 9 වෙනිදා බදාදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් සහ ශ්‍රී ලංකා වේලාවෙන් ඒ වගේම අපි උදෑසන 5:30ට මේ මුණ ගැහිලා ඉන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යෙන් සුපුරුදු අපේ කල්යාණ මිත්‍ර පිරිස අදත් නම් සභාවට එකතු වී සිටිනවා හැම දිනම අපි තාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු අපි දම් සභාව ආරම්භ කරමු මේ උතුම් සී සද්ධර්මයේ අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සී කරගෙන නමස්කාර පාඨය තුන් ආරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තිරුවන් සරණයි අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා මෙන්න වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි හැම දෙනාගෙම ධර්ම අවබෝධයේ පිණිස මෙවැනි දම් සභාවක් දහම් සාකච්ඡා මාලාවක් කරගෙන යනු ලබනවා දම් සභාව බුදු පියාණන් වහන්සේ විසින්ම ආරම්භ කළ ධර්ම sannivedana කාර්යයයි එහිදී පිරිස එකතු වෙලා මූලික බුද්ධ දේශනා මාර්ගෝපදේශන හැටියට තියාගෙන ඒව තමයි අපි සාකච්ඡා කරන්නේ විමසන්නේ අනතුරු අපි අපේ දහම් ගැටලු ඒ වගේම අපිට තියෙන ධර්මයේ පිළිබඳව තියෙන අපි මේ ධර්ම මාර්ගය ඇවිදින් අපිට තියෙන අත්දැකීම් ප්‍රතිඵල කියන්නත් පුළුවන් ඒවා අපි හැමෝම යම් යම් ප්‍රමාණවලින් ධර්ම මාර්ගයේ ප්‍රතිඵල ලබා ගත්ත ඇත්තෝ ඒ ප්‍රතිඵල අපිට සාකච්ඡා කරන්න පුළුවන් දහම් ගැටලු සාකච්ඡා කරන්න පුළුවන් අත්දැකීම් සාකච්ඡා කරන්න පුළුවන් මේ ධර්ම මාර්ගයට අදාළ වන පරිදි ඒ අනුව අපි ධර්ම සාකච්ඡාවේ මුල් කොටස සූත්‍ර අනුසාරයෙන් ධර්ම සාකච්ඡාවට අපි ධර්ම කරුණු විවරණය කර ගැනීමට අපි වෙන් කරගන්න දෙවැනි කාල ඡේදයේ අපි අපිට තියෙන දහම් ගැටලු ඉදිරිපත් කරනවා අත්දැකීම් සාකච්ඡා කරනවා ඒ සඳහායි කාලය ඉතින් අපිට පුළුවන්කම තියෙනවා මේ දෙවැනි කාල පරිච්ඡේදය තුළ සාකච්ඡාවට යොමු වෙන්න පළමු කාලේ අපි බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද විවිධ ධර්ම සංభాෂණ තිබෙනවා අපි ඒවා සූත්‍ර හැටියටයි හඳුන්වන්නේ මේ සූත්‍ර අපි සාකච්ඡාවට භාජනය කරගන්න. ඉතින් අපි පහෝගිය අවස්ථාව වෙන් කරගෙන තිබුණේ භාවනා පුහුණුව සඳහා. දැන් එහෙමයි අපි අපේ ධර්ම සාකච්ඡා වලින් එකක් හැර එකක් භාවනා පුහුණුව සඳහා යොදා ගන්නවා. ඇත්තටම මේ ධර්ම මාර්ගයේ කටයුත්ත වෙන්නේ භාවනා පුහුණුවමයි. මේ ධර්ම සාකච්ඡාව කියන්නේ අපි භාවනා වැඩමුළුවේදී මතක් කරා භාවනා කියන්නේ සීල සමාධි ප්‍රඥා වැඩීම කියලා. යනෝ ධර්ම සාකච්ඡාව කියන්නේ ප්‍රඥා ශික්ෂාව වර්ධනය කර ගැනීම. ඒතර මේකත් ඇත්ත වශයෙන්ම භාවනා පුහුණුවක් තමයි. මෙතෙන්දී අපි වර්ධනය කරගන්නේ ශික්ෂා මාර්ග තුනෙන් ප්‍රඥා ශික්ෂාව. ඒක නිසා අපි මේ කාලයේ සංසුන්ව තැම්පත්ව ගත කරමු අර අපි භාවනා පුහුණුවේදී මතක් කළ දේ එසේම ධර්ම සාකච්ඡාවේදීත් පූර්ව කෘත්‍ය හැටියට තිබුණොත් හුඟක් හොඳයි විවේක සංසුන් තැනක ඉඳගෙන වාඩි වෙලා සංසුන් ඉරියව්වක කායික පහසුව මානසික විවේකයේ තියාගෙන වටපිටාවත් පුළුවන් තරම්
නිශ්ශබ්දව තියාගෙන බාධා අඩු කරගෙන මේ ධර්ම සාකච්ඡාවට එකතු වුණොත් අපි මේ කතා බහ කරන දේවල් හොඳින් අවබෝධ වෙයි. ධර්ම සාකච්ඡාවකදී හුඟක් අය පුරුදු වෙලා තියෙන්නේ ධර්ම කරුණු මතක තියාගන්න. ඉතින් මතක තබා ගැනීමත් වැදගත් වෙනවා. ඒ වගේම වැදගත් වෙන්නේ හුඟක්ම අවබෝධයයි. අවබෝධයයි. එතකොට අවබෝධය කියන එක දැනුම අත්දැකීම ඔස්සේ සිද්ධ වෙන දෙයක් අවබෝධය කියන එක. අපිට අවබෝධයයි අවශ්‍ය වෙන්නේ. දැනුම තුලින් තමයි අත්දැකීම් දැනුම සහ අත්දැකීම් දෙක එකතු වෙලා අවබෝධය එන්නේ. එතකොට අවබෝධය කියන තැන අපේ දැනුමක් තියෙනවා. අත්දැකීමක් තියෙනවා. එතකොට එක්තරා විදියක දැනුම අත්දැකීම හරහා එහි සනාත බව හෝ අනාත බව, එහි සත්‍ය බව හෝ එහි අසත්‍ය බව තහවුරු වීම තමයි අවබෝධය ඇතුළේ තියෙන්නේ. අපි යම්කිසි දැනුමක් ලබා ගත්තම අපි නිතරම උත්සාහ කරනවා ඒ දැනුම අත්දැකීමට හසු කරගන්න. මේක ඇත්තද බොරුද? මේක ක්‍රියාත්මක වෙනවද නැද්ද? ආදි වශයෙන්. එතකොට අපි ඒ ක්‍රියාත්මක කරලා බලපුවාම අපිට ඔප්පු වෙනවා ඒ දැනුම සත්‍යයි හෝ අසත්‍යයි. එතකොට අන්නේ සත්‍ය බව හෝ අසත්‍ය බව අපි දැන් අපි තුලම ඒක ප්‍රත්‍යක්ෂයක් හැටියට අවබෝධයක් හැටියට තියෙනවා. ඉතින් අන්නේ අවබෝධය තමයි අපි ලබා ගන්න උත්සාහ කරන්නේ. ඒක ඇත්තටම භාවනාවෙන් ලැබෙන දෙයක්, භාවනාවෙනුත් පසුව ලැබෙන දෙයක් කියන්න පුළුවන් අපිට. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාවකදී හුඟක් උත්සාහ කරන්නේ දහම් දැනුම ලබා ගන්න. ඒ දැනුම අත්හදා බැලිය යුතුයි. අත්හදා බැලීමට තමයි අපි භාවනා කියලා කියන්නේ. මේ දැනුමත් ලෞකික දේවල් පිළිබඳ දැනුම නෙමෙයි ඇත්ත වශයෙන්ම. මේ දැනුමේ තියෙන්නේ නිවනට අදාළ, නිවන් සාක්ෂාත් කිරීමට උපකාරී වන්නා වූ න්‍යායික කරුණු පිළිබඳ දැනුමක් අපි ලබා ගන්න. ඉතින් ඒක අපි අත්දැකීමට හසු කර ගන්නවා යම් ක්‍රමෝපායන් හරහා. අපි ඒ ක්‍රමෝපායන්ට කියනවා කමඨහන් කියලා. කම්මට්ටාන කමඨහන් වැඩිමේ ඒ දේ අපිට සනාත හෝ අනාත වෙනවා, නැත්නම් සත්‍ය හෝ අසත්‍ය වෙනවා. සත්‍ය වුවත් අසත්‍ය වුවත් ඒ අසත්‍ය බව අවබෝධයි, සත්‍ය බව අවබෝධයි. ඉතින් ඒ කාරණේ තමයි අපි මේ ධම් සභාවේදී හුඟක්ම කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මෙහිලා අපි උපකාරී කරගන්නවා බුද්ධ දේශනා, බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද ධර්ම සම්භාෂණ කියලා අපි ඒවට කියන්නේ. ඉතින් ඒව සූත්‍ර හැටියට නාමකරණය වෙලා සංරක්ෂණය වෙලා තියෙනවා. ඉතින් මේ ධම් සභාවට කීප දෙනෙක් ආධුනික වශයෙන් අද ඉඳලා සම්බන්ධ වෙන බව අපිට මතක් කළා. ඒක නිසා මම මේ සූත්‍ර ගැන පොඩි අදහසක් කියන්න ඕනේ. අපිට ත්‍රිපිටකයක් කියලා ධර්මය අපේ සම්ප්‍රදායිකව ධර්ම භාණ්ඩාගාරයක් වගේ තියෙනවා. අපි ඒකට ත්‍රිපිටකය කියලා කියනවා. ඉතින් එයින් සූත්‍ර පිටකය තමයි ප්‍රමුඛ වෙන්නේ. විනය පිටකයේ තියෙන්නේ විශේෂයෙන්ම පැවිදි අයට අදාළ වෙන පරිදි දේශනා කරන ලද අභිසමාචාර ශික්ෂා. ඒක ඉතින් ගිහි ඇත්තන්ටත් දැන කියා ගැනීම, අවබෝධ කර ගැනීම, අනුගමනය කිරීම වැරද්දක් නැහැ. නමුත් වැඩිපුර තියෙන්නේ පැවිදි ඇත්තන්ට අදාළ අභිසමාචාර ටික. අභිධර්ම පිටකයේ සප්ත ප්‍රකරණේ කියලා ප්‍රකරණ ග්‍රන්ථ හතක් තියෙන ඒවා අටුවා ග්‍රන්ථ. ඒවා මුල් බුදු සමයට අයිති ඒවා නෙමෙයි. ඒවා සූත්‍ර පිටකයේ ඇතුළත් ධර්ම කරුණු විග්‍රහ කරන්න, විවරණය කරන්න දරන ලද පසුකාලීන උත්සාහයයි. ධම්ම සංගිනී විභංග ධාතුගතා පොග්ගල පඤ්ඤත්ති යමක පට්ඨාන කතාවත් වශයෙන් ප්‍රකරණ ග්‍රන්ථ හතක් තියෙනවා. දෙවනි ධර්ම සංගායනාව සහ තුන්වෙනි ධර්ම සංගායනාව අතර කාලේ ලියවිච්ච ග්‍රන්ථ. ඒ ග්‍රන්ථ හත අභිධර්ම පිටකය කියලා වෙනම සම්ප්‍රදායක් හැටියට පවත්වගෙන එනවා. මෙතනින් ධර්ම විනය ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකේ. එතකොට අපි නිතරම ධර්ම සාකච්ඡාවලදී සාකච්ඡාවට භාජනය කරන්නේ සූත්‍ර පිටකේ. සූත්‍ර පිටකේ තියෙන ධර්ම සම්භාෂණ බුදුරජාණන් වහන්සේගේ
දේශනා වැඩිපුර ප්‍රමාණයකොත් එවකට බුද්ධ කාලයේම බුදුරජාන් වහන්සේගේ සමීප ශ්‍රාවකයන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා හෝ භික්ෂුණීන් වහන්සේලා එනත්තා උපාසකවරු උපාසිකාවෝ කරන ලද ධර්ම දේශනා ඇතුළත් වෙලා තියෙනවා සූත්‍ර පිටකේ. ඒවත් බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය තියෙන නිසා ඒවත් අපි බුද්ධ දේශනා හැටියට පිළිගන්නවා. ඒ වගේම අන්‍ය භාෂිතක් තියෙනවා. අන්‍ය භාෂිත කියන්නේ ඔය බුදුරජාණන් වහන්සේ නොවේ සිව්පිරිසත් නොවේ වෙනත් අය කරන ලද ප්‍රකාශනක් තියෙනවා. ඒ ප්‍රකාශන බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරපුවා තියෙන. එතකොට ඒව බුද්ධ භාෂිත හැටියට අපි සලකනවා. කවුරු කිව්වත් බුදුරජාණන් වහන්සේ අනුමත කරා නම් ඒක ධර්මයක්. මේ නිවනට උපකාරී වෙන ධර්මතාවක් හැටියට ධර්මයක් හැටියට අපි පිළිගන්නවා. එහෙම අන්‍ය භාෂිතක් තියෙනවා. ඒ වගේම මේ අතරේ තියෙනවා බුදුරජාණන් වහන්සේ සහ අපේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් විසින් ප්‍රතික්ෂේප කරන ලද දේවල්. ඒවා අපි බැහැර කළ යුතු දේවල් හැටියට තේරුම් ගන්නවා. ඒවා මේ ධර්ම මාර්ගයට නිවන් මාර්ගට අදාළ නොවන කාරණා හැටියට ප්‍රතික්ෂේපයන් තියෙනවා. ඉතින් ඔය දේවල් ටික මූලික වශයෙන් සූත්‍ර පිටකයේ තියෙනවා. ඉතින් ඔය සූත්‍ර පිටකය සකස් වෙන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට විතර පස්සේ කාලේ මහරහතන් වහන්සේලා 500 නමක් මහා කාශ්‍යප හාමුදුරු මූලික වෙලා ආනන්ද හාමුදුරුව උපාලි හාමුදුරුව දෙනම ධර්මයේ සහ විනය සම්බන්ධ මූලික වගකීම් දරුව භික්ෂුන් වහන්සේලා දෙනම හැටියට උන්වහන්සේලා දෙනමත් මූලික වෙලා 500 නමක් මහරහතන් වහන්සේලා මේ සංගායනාව කළ බව වාර්තාව අපේ විනය පිටකේ සඳහන් වෙලා තියෙනවා. පංචසතික කන්දකේ කියලා. ඒ අවස්ථාවේ තමයි මේ විනය පිටකයත් සූත්‍ර පිටකය සකස් කරන්නේ. ධර්මයේ සහ විනයේ සංගායනා කරලා ওই දෙක සංරක්ෂණය කරලා බානක පරම්පරාවලින් ඉදිරියට පවත්වාගෙන යෑම සිද්ධ කරා. ඉතින් අද දක්වා වසර 2600කට විතර පස්සේ අපි ඉන්නේ. අපිට මේ ධර්මයේ ලැබිලා තියෙන්නේ මේ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට ධර්මය දැනගෙන අවබෝධ කරගෙන අනුගමනය කරලා මේ පරම්පරාව ඊළඟ පරම්පරාවටත් කියලා දීලා තියෙනවා. එතකොට ඊළඟ පරම්පරාවත් ඒක දැනගන්නවා අවබෝධ කරගන්නවා අනුගමනය කරනවා. ඒ විදිහට තමයි පැවතුනේ. ඉදිරියට ධර්මයේ පවතින්නේ ඒ විදිහටයි. එතකොට අපි ධර්මයේ දේශනා කරන්න ඕන, ලියන්න කියන්න ඕන, ඒවා කියවන්න ඕන, අවබෝධ කරගන්න ඕන, ඒ වගේම අනුගමනය කරන්න ඕන. අනුගමනය කරයින් පස්සේ ඒ ධර්මයේ අපේ සාක්ෂාත් වෙනවා, ධර්ම අවබෝධයටපත් වෙනවා. ඉතින් ඊළඟ පරම්පරාවටත් එහෙම යනවා. ඒක තමයි මේ සද්ධර්මය පරපුරෙන් පරපුරට යන වැඩපිළිවෙල. මේ විදිහට ගියොත් අනන්ත කාලයක් යයි. මේවා කාල නිර්ණය කරන්න බෑ. වර්ෂවකවාන වලින් අප්‍රමාණ කාලයක් ඉදිරියට යයි. මේ ඉදිරියට යන්නේ ප්‍රතිඵල ලබා දෙමින් හුදු න්‍යායක් හුදු විශ්වාසයක් මතිමතාන්තරයක් ඉදිරියට යනවා වගේ නෙමෙයි. අවබෝධයක් ප්‍රතිඵලයක් සහිතව ඉදිරියට යන්නේ. ඉතින් අපි දැන් මේ අපි ධම් සභාවට එකතු වෙලා ඉන්න අපේ කල්යාණ මිත්‍රයෝ ධර්ම අවබෝධයේ තියෙන සෑහෙන ප්‍රමාණයකින් ඒ වගේම ජීවිතයේ දහමින් ලැබිය යුතු ප්‍රතිඵල අපි ලබාගෙන තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ඒක දන්නේ තම තමන්ට ඔච්චර මේකෙන් නිවිලා සැනසීලා ඉන්නවද කියලා. ඉතින් මේ විදිහට මේ ධර්මය පාරම්පරිකව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. තව අප්‍රමාණ කාලයක් මේක පවත්වන්න පුළුවන්. වර්තමානයේ ධර්මයේ දරාගෙන ඉන්නේ අපි. වර්තමාන පරපුර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව හරියට අවබෝධ කරගෙන හරියට දරාගෙන ඉන්නවා නම් ඊළඟ පරම්පරාවට මේක දෙන්න පුළුවන් නිවැරදිව. ඉතින් එවැනි කාර්යයකොත් මේ අපේ ධම් සභාවේ සිද්ධ වෙනවා. ඔහොමයි ඔය ධර්ම සංරක්ෂණ සහ ධර්මයේ ඉදිරියට පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙල. ඒ වගේම සූත්‍ර අපි සාකච්ඡා කරනකොට සූත්‍රයක මූලික වශයෙන් අන්තර්ගත වෙනවා නිදාන උද්දේශ විභංගෝවාද වශයෙන්. අපිට මූලික ලක්ෂණ හතරක් දකින්න පුළුවන් සූත්‍රවල. නිදාන කියන්නේ ඒකේ පසුබිම කතාව. කවුද, කොහේදි, කාටද, කුමක් නිසා මේ ධර්ම කාරණා දේශනා කළාද කියන විස්තරය. ඊළඟට එහි අන්තර්ගත ධර්ම කරුණු
මාත්‍රකා වශයෙන් කෙටියෙන් ඉදිරිපත් කිරීමක් තියෙනවා උද්දේශ කියලා ඒකට කියන්නේ මොකද උද්දේශ වශයෙන් ඉදිරිපත් කරන්නේ සමහර අයට උද්දේශයේදීම වැටහෙනවා අවබෝධ වෙනවා ඒ උද්දේශ මට්ටමේදී වැටහෙන්නේ නැති අයට විභංග කරලා දේශනා කරන්න වෙනවා විභංග කරන්නේ වැඩිදුර විස්තර කිරීම විභංග කියන්නේ උපමා රූපක නිදර්ශන පාවිච්චි කරලා වැඩිදුර පැහැදිලි කිරීම ඉතින් එතකොට අනිත් අයට අවබෝධ වෙනවා ඊළඟට එහිම ධර්මයේ අනුගමනය කළ යුතු පිළිවෙල භාවිත කළ යුතු භාවනා කළ යුතු පිළිවෙල දක්වලා තියෙනවා මෙන්න මේ දේවල් මේ විදිහට බැහැර කළ යුතුයි මේ දේවල් මේ විදිහට අනුගමනය කළ යුතුයි කියලා කෘත්‍ය පෙන්වා දීමක් තියෙනවා ඒ කෘත්‍ය පෙන්වා දීමර තමයි අපි ඕවාද කියන්නේ ඉතින් ওই ලක්ෂණය බුද්ධ දේශනාවල තියෙනවා ඒක නිසා ওই සූත්‍රවලත් ওই ලක්ෂණය අපිට දැක ගන්න පුළුවන් ඔය මූලික ලක්ෂණ හතර. ඉතින් ඔහොමයි සූත්‍ර හැම සූත්‍රයකම ওই ලක්ෂණ හතරම නැහැ. සමහර සූත්‍රවල විභංගයක් ඇත්තෙම නැහැ. මොකද සමහර අයට කෙටියෙන් කිව්වම තේරෙන නිසා විස්තර කිරීම අවශ්‍ය නැහැ. ඉතින් ඒ විදිහට ඔය සූත්‍ර සකස් වෙලා තියෙනවා. ඉතින් දීඝනිකායේ තියෙන දීර්ඝ සූත්‍ර දිගය. මජ්ක්‍ධිම නිකායේ මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර. සංයුත්ත නිකායේ සංක්ෂිප්ත කරන ලද ධර්ම කාරණා තියෙන්නේ කිටි කරලා හකුලවලා තියෙන්නේ අංගුත්තර නිකායට එනකොට සංඛ්‍යා වශයෙන් ගොනු කිරීමක් තියෙන්නේ අංග උත්තර අංග කියන්නේ එතන සංඛ්‍යාවලට උත්තර කියන්නේ ක්‍රමයෙන් වැඩි වෙනවා කියන එක සංඛ්‍යාත්මක ක්‍රමයෙන් වැඩි වෙන ආකාරයට ධර්ම කරුණු ගොනු කිරීමක් තියෙනවා ඉතින් ඔය හතරට අමතරව ඔය හතරටම අයිති නැති කොටස් ධර්ම කොටස් කුද්දක නිකාය කියලා වෙනම කොටසක් හැටියට ඒකතු කරලා තියලා තියෙනවා ඉතින් ඔහොමයි සූත්‍ර පිටකේ නිකාය පහ ඊළඟට සූත්‍ර විනය අභිධර්ම කියන පිටක තුනටම අටුවා ග්‍රන්ථ ලියවිලා තියෙනවා පාලියෙන් ඒවට අපි කියන්නේ අට කතා කියලා සංස්කෘත භාෂාවෙන් අර්ථ කතා නැත්නම් කමෙන්ටරිස් කියලා කියනවා සිංහලෙන් අපි කියන්නේ අටුවා කියලා ඒ කියන්නේ ධර්මයේ ධර්ම කාරණා වැඩිපුර විස්තර කිරීම ඒවා අර සූත්‍රවල තියෙන විභංගයට අමතරව ඒක තේරෙන්නෙත් නැති අයට පසු කාලීනව ওই ධර්ම විස්තර ඉදිරිපත් කරලා තියෙන විවිධ අය. උගාක්ම ධර්ම විස්තර දැනට අපිට හමු වෙන ධර්ම විස්තර වල කතුවරය හැටියට සැලකෙන්නේ බුද්ධකෝෂ කියන හාමුදුරුවෝ. නමුත් උන්වහන්සේ පුරාණ අටුවාත් පදනම් කරගෙන තමයි ඒ අටුවා ලියලා තියෙන්නේ. ඒ අනුව ඒ ධර්ම විස්තරත් අපිට වැදගත් වෙනවා. අටුවා, අට කතා. ඒවත් අපි මේ ධර්ම විවරණ ධර්ම සාකච්ඡාවලදී ඇතැම් විට පාවිච්චි කරනවා. සමහර ඒවා ධර්මානුකූල විග්‍රහයන් තියෙනවා ධර්මානුකූල නොවන විග්‍රහයනොත් අටුවාවල තියෙනවා ඒක අපිට ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනාට ධර්ම අවබෝධ කරගත්ත කෙනාට මේ දෙක හරියට තෝරලා දෙරලා ගන්න පුළුවන් ධර්ම අවබෝධ කරගත්ත ඕනම කෙනෙකුට ඒක වෙන් කරලා ගන්න පුළුවන්කම තියෙනවා ඒක හරියට අර උදාහරණයකින් කිව්වොත් දැන් මැණික් පිළිබඳ මැණික් අඳුනා ගැනීම හැකියාව හැමෝටම මැනික්ද මැනික් නොවන දේවල්ද කියලා අඳුනා ගන්න හැමෝටම බෑ සමහර වෙලාවට මැනික් ගල් වගේ දිලිසෙන වෙනත් දේවලුත් තියෙන හැඩරුව තියෙන නමුත් මැනික් පිළිබඳ ඒ පිළිබඳ අතපත ගාලා ඒවයි ප්‍රයෝජනේ අරගෙන ඒව භාවිතා කරලා ඒව ශක්තිමත් බව වැඩි බව අඩු බව හොඳට දැනගත්ත කෙනා ඒ මැනික මැනික් ගලක්ද නැත්නම් මැනිකක් හා සමාන වෙනත් ගලක්ද කියලා තෝරගන්න පුළුවන්. මොකද ඊට අදාළ අවබෝධය අත්දැකීම ප්‍රත්‍යක්ෂය ඒතනත්තර තියෙනවා. එහෙම නැති කෙනෙකුට නම් මැණිකක් වගේ තියෙන වෙනත් දෙයකට මැණිකක් කියලා රැවටෙන්න පුළුවන්. ඒ වගේම මැණික් ගලක් නොවේ කියලා පැත්තකට විසිකරලා දාන්න පුළුවන්. ওই දෙකම වෙන්න පුළුවන් අවබෝධය නැති කෙනාට. ධර්මයත් එහෙමයි. ධර්මය ස්වરૂපයෙන් ඉදිරිපත් වෙන කියවිලා තියෙන ලියවිලා තියෙන දේවල් ලෝකේ වුණ තරම් තියෙනවා. අධර්මය කියලා අපි ඒකට කියයි. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කර වචනේ අදම්. ඊළඟට ධම්ම. මේ නිවනට උපකාරී වෙන කරුණු කාරණා වලට මෙතන ධම්ම කියයි. ඒයින් බැහැර වෙන කාරණා අධම්ම කියන්නේ. ඉතින් ඔය දෙක තෝරගන්න පුළුවන් පැහැදිලිව. මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්ත ඇත්තන්ට ඒක පුළුවන්කම තියෙනවා. ඉතින් කාටත් ඒකයි ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා කියන්නේ ධර්මය අධර්ම අවබෝධය ඇති කරගන්න. එතකොට ධර්මයයි අධර්මයයි දෙක හරියටම අඳුනන්න පුළුවන්. අඳුනගත් එක්කෙනාට
अधर्मे पेत्तकर दाला धर्मे वितरक गन्न पुलुवंकम तियेन इतिन ए विदियट अपिट अटुवावल कियुवत् अटुवा कियुवत् वर्तमाने ओन तरंग देशकयो इन्नो पोतपत लियन अय इन्नो लियपु अय इन्नो एगोल्लो अपे शासनेट अयिति ऐत्तोत् वेन्न पुलुवन् शासनेन पितस्तर अय वेन्नत् पुलुवन् एकट प्रश्नयक् नै अपिट इतिन कियोपुवाम धर्मे मेकयि अधर्मे मेकयि कियला अपिट तोरला बेरला गन्न पुलुवन् ඒකයි අපි හුඟක්ම මේ ධර්ම සාකච්ඡාවලදී කරන්නේ. අපි ධර්ම සාකච්ඡාවලදී නම් බුද්ධ දේශනා තමයි විශේෂයෙන් සූත්‍ර දේශනා තමයි අපි මෙහිදී ඉදිරිපත් කරගෙන ඒවා තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් මම ඔය කෙටි විස්තරයක් ඉදිරිපත් කළේ මේ අපේ ධම් සභාවට ආධුනික වශයෙන් සම්බන්ධ වෙන ඇත්තොත් කීප දෙනෙක් ඉන්න බව අපිට මතක් කරලා තිබ්බ නිසා. හොඳයි. අපි එහෙමනම් මෙතෙන් සිට අපි सूत्र साकच्चावट यमुनवा देवनी कोटसे अपिट पुलुवां प्रश्न गेटलु इदिरिपत् करन्न तिं ए अवस्थावट आवा इतोकोट अपि मे दिनवल अपि पहुगिय साकच्चावेदी अपि साकच्चा करगेन आव सूत्रे कोटसयि अपि कथा कले इतिरि कोटस अपि मेतन सिट कथा करन्न बलापुरोत्तु वेनवा हिताव कोटस उर दनट अपि कथा करगेन यन्ने अंगुत्तर निकाये अंगुत्तर निकाय कियन्ने सूत्र पिटके हतरवेनी कोटस दीघ निकाय मध्यम निकाय संयुक्त निकाय अंगुत्तर निकाय अंगुत्तर निकाये चक्क निपाते महावर्गीय तुल सोन सूत्र सोन सूत्र पहाक वितरतेन सोन नमें सूत्र पहाक वितरतेन दंग अपि मे साकच्छा करन सूत्रे अंगुत्तर निकाये चक्क निपाते महावर्गीय सोन सूत्र එහි කොටසක් අපි කතා කරා ඒකේ ටිකක් දිග නිදානයක් තියෙන නිදානයක් කියන්නේ පසුබිම් කතාවක් බුදුරජාණන් වහන්සේ රජගහනවල ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්න අවස්ථාවක නිසෝන කියන හාමුදුරුවෝ ඒ රජගහනුවරම සීතවනේ කියන ප්‍රදේශයේ වාසය කළා. ඉතින් හුදෙකලාව හිටී සෝන හාමුදුරුවන්ට යම්කිසි සහේතුක අදහසක් පරිවිතක්ක කියලා කියන්නේ හේතු සහිත අදහසක් ඇති වුණා. මොකද්ද? මම මේ බුද්ධ ශ්‍රාවකයන් අතරේ නොපසුබට වීරිය ඇති කෙනෙක්, ආරම්භන ලද වීරිය ඇති කෙනෙක්. ඒ වුණාට තවමත් මගේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන්නේ නැහැ. න අනුපාදාය ආසවේහි චිත්තං විමුච්ඡති. මගේ හිත තවමත් කෙලෙසුන්ගෙන් මිදෙන්නේ නැහැ. ඒක නිසා මේ උත්සාහය වැඩක් නැහැ. මම ආපහු මගේ නිවසට ගිහිල්ලා ඒ තියෙන භෝග පරිහරණය කරගෙන ඉන්නවා. ඒ ඉන්න ගමන් පින් කරන්නත් පුළුවන් කියන අදහස ඇති වුණා. කොහොම නමුත් මේ අදහස බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන සීත වනයේට වැඩම කළා. සෝනහාමුදුරුවන්ගෙන් මේ කාරණේ ඇහුවා. මෙහිම අදහසක් තියෙනව නේද හිතේ කියලා. සෝනහාමුදුරුවෝ කිව්වා එහෙමයි. එහෙම අදහසක් තියෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සෝනහාමුදුරුවන්ගේ අත්දැකීමක් එයාට දැනටමත් තියෙන දැනුමක් පදනම් කරගෙන කිසියම් සාකච්ඡාවක් කළා. මොකද සෝනහාමුදුරුවෝ කලින් සංගීතවේදියෙක් වීණා වාදකයෙක් කියලා කියන්නේ. ඉතින් සෝනහාමුදුරන් ඇහුවා කොහොමද වීණා වාදනය පිළිබඳ ඔබට අත්දැකීම් තියෙනවනේ. ඒක නිසා මම මේ අහන ප්‍රශ්නෙට ඊතල උත්තර දෙන්න. වීණා වාදනයේදී ඒ වීණා තන්ති කියලා කියන්නේ තත්වලට පාලි භාෂාවෙන් අච්ඡායත ආයත බව වැඩි වුණොත් ඒ කියන්නේ දැඩිව ඇදී තිබුණොත් එතකොට වීණාව සරවති වාහෝති කම්මඤ්ඤාව ඒකේ මනවින් සංගීත නාදය නිකුත් වෙනවාද ඒ වගේම වීණා වාදනයෙන් කරගත හැකි කාර්ය කරන්න පුළුවන්ද කියලා. එතකොට සෝනහාමුදුරුව තමන්ගේ අත්දැකීමෙන්ම කිව්වා නොහෙතම්බන්ති ඒක වෙන්නේ නැහැ. දැඩිව වීණාතත් ඇදිලා තිබුණොත් ඒක වෙන්නේ නැහැ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා යදා තන්තියෝ අති සිතිලා හොන්ති යම් වෙලාවක මේ තත් හුඟාක්ම ලිහිල්ව තියෙනවනම් එතකොට මොකද වීණාව අපිනුතේ වීණා තස්මින් සමයේ සරවතිවා හෝති කම්මඤ්ඤා එතකොට මේ හොඳට ස්වර නැත්නම් ඒකේ හඬ හොඳින් නිකුත් වෙනවද අවශ්‍ය විදියට වීණා වාදනයෙන් කරගත හැකි කාර්ය කෙරෙනවද කියලා. ඉතින් කිව්ව නොහෙතම් බන්ති එතකොටත් ඒක වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වූ යම් වෙලාවක
මේ වීණාවේ තන්තියෝ න අච්ඡායත හොන්ති න අතිසිතිලා දැඩිව ඇදිලත් නැහැ හුඟක් බුරුල් වෙලත් නැහැ ලිහිල් වෙලත් නැති සමේ ගුණේ පතිට්ඨිතා අර නිසි සම ගුණේ පිහිටියා කියලා හිතමු අන්න ඒ වෙලාවේ අපි නොතේ වීණා තස්මින් සමේ සර්වතීවා හෝති කම්මනි අන්න ඒ වෙලාවේ මේ වීණාව නිසි විදියට හඳ නැගෙනවද නිසි මිහිරි හඳ එනවද ඒ වගේම ඒ වීණාවෙන් වීණා වාදකයා බලාපොරොත්තු වෙන කාර්ය කරගත හැකිද එතකොට සෝනාඳුරකෝ ඒ වම්බන්ති එහෙමයි සාමී ඉතින් ඔය අධ්‍යක්ීම ගත්තේ සෝනාඳුරංගෙන්මයි බුදුරජාණන් වහන්සේ ඇයි ඒ මේ කියන්න යන කාරණේට යම්කිසි අවධානය යොමු කිරීමක් හැටියටයි ඒක කළේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ නිදර්ශනේ නැත්තම් ඒ සෝනාඳුරංගේ අධ්‍යක්ීම ඉදිරියට අරගෙන අවශ්‍ය කාරණේ කියන ඒව මේව කෝසෝන කියලා සෝන අන්නේ වගේ අච්චාරද්දම් විරියං උද්දච්චාය සංවත්තති අතිලීනං විරියං කෝසජ්ජාය සංවත්තති වීරිය පමණ ඉක්මවා යෙදුව ඒකට කියන්නේ අති ආරද්ද විරිය අච්චාරද්ද විරිය කියලා සංදි වුණාම මේ වචනේ තියෙන්නේ අච්චාරද්ද විරිය ඒ කියන්නේ ප්‍රමාණයට නෙමෙයි පමණ ඉක්මවා යොදන වීර්යය සමහර වෙලාවට ඒ එවැනි වීර්යය යොදන්න උගාක් වෙලාවට මේ තද ඕමනාව දැඩි ඕමනාව නිසා ඉක්මනින් මේක කරගන්න ඕනේ කියන ඕමනාව ඇවිල්ලා මේක කරන්න ඕන ප්‍රමාණයට වඩා වීර්ය කරන. එතකොට උද්දච්චාය සංවත්තති කියන්නේ ඒක කෙරෙන්නේ නැහනේ. මෙතන මොකක් හරි අවුලක් තමයි වෙන්නේ. එතකොට හිත විසිරිලා යනවා. හිතේ කර්මණක පවත්ව ගන්න බැරි වෙනවා. සෝනහාඳුරන්ටත් තිබිලා තියෙන්නේ ඒක. හිත විසිරිලා ගියා. හිත වෙන අරමුණකට ගියා ඒක ඊළඟට අති ලීනං විරියං කෝසජ්ජාය සංවත්තති හුඟක්ම ලිහිල් කරොත් වීරිය කුසීත කමට වැටෙනවා කම්මැලි කමට වැටෙනවා එතකොටත් තමන්ගේ කාර්යය ඉෂ්ට වෙන්නේ නැහැ එහෙම කියලා තස්මාතියතං සෝන විරිය සමතං අදිත්තහ මේ වීරිය කියන එක සමව පවත්වාගෙන යන්න උත්සාහ කරන්න අදිත්තහ කියන්නේ අදිෂ්ඨාන කරන්න නැත්තම් උත්සාහ කරන්න කියන එක කියලා ඊළඟට දේශනා කළා ඉන්ද්‍රියානංච සමතං පටිවිජ්ජ අනිකුත් ඉන්ද්‍රියනොත් සමව පවත්වාගෙන යන්න කියලා. ඒක දැනගන්න ඕනේ ඉන්ද්‍රිය සමතාවය හොඳට පටිවිජ්ජ කියන්නේ හොඳට විනිවිද දකින්න ඕනේ නැත්තම් මනවින් අවබෝධ කරගන්න ඕනේ කියන එක. තත්ත්‍ච නිමිත්තං ගන්හාහි නිමිති ගන්නකොට මේ ඉන්ද්‍රිය සමතාවයෙන් ඒ ඉන්ද්‍රිය නිමිති ගන්නවා. ඕක තමයි බුද්ධ දේශනාව. එවම් බන්තේති කෝ ආස්මාසෝනෝ භගවතෝ පච්චස්සෝ. එහෙමයි ස්වාමීන් කියලා බුදුරජාණන් වහන්සේගේ මේ අවවාදය පිළිගත්තා. මෙන්න මේ ටික තමයි අපි තේරුම් ගනිමින් යන්නේ. නීතාම කෙටි අවවාදය මේක දීර්ඝ විස්තර නැහැ. නමුත් අපි මේ කෙටි බුද්ධ දේශනාව මොකද්ද කෙටි බුද්ධ දේශනාව? ත්වං සෝන විරිය සමතං අදිට්ඨහ ඉන්ද්‍රියානංච සමතං පටිවිජ්ජ තත්ත්‍ච නිමිත්තං ගන්නාහි ඔච්චරයි හරිම කෙටි බුද්ධ දේශනාවක් මේ සෝන සූත්‍රයේ තියෙනවා හැබැයි ඒක අපි මේ නිවන් මාර්ගයේදී ධර්ම මාර්ගයේදී අතිශයින් වැදගත් වෙන ධර්ම කාරණයක් බුද්ධ අවවාදයක් ඒකයි අපි ඒක ගැඹුරින් අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ එතකොට මෙතන අපි සාකච්ඡා කරගත්ත මොනවාද ඉන්ද්‍රිය කියන කාරණේ තේරුම් කරගත්තා. අපි කිව්වා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය පහකුත් මනින්ද්‍රිය පහකුත් ඉන්ද්‍රිය 10ක් බුදුදහම උගන්වනවා. කයට සම්බන්ධ ඉන්ද්‍රිය පහක් ඇස කන නාසය දිව කය කියලා. ඉන්ද්‍රිය කියන්නේ අයින්ද්‍රිය කියලා කියන්නේ ස්වභාවයෙන්ම ඒට ඒ තුල පවතිනවා ඒට බද්ධ වී පවතිනවා ඒ තුල ක්‍රියාත්මක වෙනවා කියන අදහස අයින්ද්‍රිය. එතකොට එහෙම කාය පැත්තෙන් බැලුවොත් කාය ඉන්ද්‍රිය පහක් පෙන්නනවා. චක්කු සෝත ගාන ජීවහා කාය කියලා. ඇස කන නාසය දිව කය. මේ විදිහට පාලියෙන් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියලා. ඊළඟට මනස පැත්තෙන් ඉන්ද්‍රිය ඒත් පහක් පෙන්නනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා.
සද්දින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය කියලා. ඒවත් ස්වභාවයෙන්ම තියෙනවා. ස්වභාවයෙන්ම තියෙනවා. අපි ඒවා කතා කළා කලින් සාකච්ඡාවේදී. සද්දින්ද්‍රිය කියන්නේ යම පිළිගන්න ගතිය, විශ්වාස කරන ගතිය, පිළිගන්න ගතිය. ඇහැට මොකක් හරි දැක්කොත්, කනට ඇහුනොත්, නාසයට දිවට කයට දැනුනොත් ඒක අඳුනගෙන ඒක විඳලා ඊට පස්සේ ඒ පිළි ඒ දේ පිළිබඳ ඒ අපි ඒකට කියන්නේ නිමිත්ත කියලා නැත්නම් ඉන්ද්‍රිය ආරම්මණය කියලා අපි කියනවා ඒ පිළිබඳ යම් කිසි නිෂ්ඨාවකට නිගමනයකට පිළිගැනීමකට විශ්වාසයකට එනවා මේක හොඳයි මේක නරකයි මේක ගන්න ඕන මේක අයින් කරන්න ඕන මේක මෙතන තියන්න ඕන මේක මෙතනින් අයින් කරන්න ඕන ආදී වශයෙන් කිසියම් නිෂ්ඨාවට නිගමනයකට එනවා ඕක මේ මනුස්සයට විතරක් නෙවෙයි තිරිසන් සතාට උනත් තියෙනවා ඒ සතෙක් යමක් දැක්කොත් නිගමනයකට එනවා මේක ගන්න ඕන මේක කන්න ඕන මේක අල්ල ගන්න ඕන ආදී වශයෙන් කියලා ඒක තමයි ශ්‍රද්ධාවේ ලක්ෂණය ඊළඟට විරිය කියන්නේ එතන යම් කිසි ප්‍රයත්නයක් දරනවා ඒ ශ්‍රද්ධාවත් එක්කම යම් නිෂ්ඨාවකට ආපුවම යම් උත්සාහයක් දරනවා ඊළඟට ඒ පිළිබඳව අවධානය සති ඒ වගේම හිත ඒ අරමුණේ දිගට පවත්වන ගතියක් සමාධි ඒ වගේම ඒ අරමුණ පිළිබඳ විමසා බැලීමක් සොයා බැලීමක් පඤ්ඤා පඤ්ඤේන්ද්‍රිය වශයෙන් ඔය ඉන්ද්‍රිය හය මනසට සම්බන්ධ ඉන්ද්‍රිය ධර්ම හය අපිට දැක ගන්න පුළුවන්කම තියෙන. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම හය ඔය ඉන්ද්‍රිය 10ම ස්වභාවිකයි. සකනනාසේ දිවකය සද්ධා වීති සති සමාධි පඤ්ඤා ඔය 10ම ස්වභාවිකයි. හැබැයි ඔය ඉන්ද්‍රිය අපි වර්ධනය කිරීමක් ඉන්ද්‍රිය වැඩිවීමක් නැත්නම් ඒකට බුදුදහම කියන්නේ ඉන්ද්‍රිය භාවනා කියලා. ඉන්ද්‍රිය භාවනා දැන් භාවනා කියන වචනේ දැන් හැමෝටම තේරෙනවානේ. ඒක නිසා දැන් ඉන්ද්‍රිය භාවනා කිව්වම අර තියෙන ඉන්ද්‍රිය විශේෂයෙන් ඇහැකරනාසේ දිවකය කියන පහ නෙමෙයි. ඒවයි තියෙන්නේ ඉන්ද්‍රිය සංවර. ඉන්ද්‍රිය භාවනා කිව්වම ඔය ඉන්ද්‍රියයන් සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා කියන මේ ඉන්ද්‍රිය කිසියම් ආකාරයකට පුරුදු කිරීමක්, පුහුණු කිරීමක්, වර්ධනය කිරීමක් කරනවා මේ ලෞකික පැත්තට නෙමෙයි. අලෞකික පැත්තට. කෙලෙස් වැඩෙන පැත්තට නෙමෙයි, කෙලෙස් ගෙවෙන පැත්තට. ඒ පැත්තට මේ ඉන්ද්‍රිය පහ වඩන්න පුළුවන්. දැන් කෙලෙස් පැත්තටත් ඔය ඉන්ද්‍රිය පහ වඩන්න පුළුවන්. සද්ධා, වීර්ය, සති, සමාධි, පඤ්ඤා කියන පහ. ස්වභාවිකව මිනිස්සයාට ලැබිලා තියෙනවානේ. කෙලෙස් පැත්තට යනකොටත් ඔය පහම තමයි පාවිච්චි වෙන්නේ. දැන් යම්කිසි කාමයක් ගැන ශ්‍රද්ධාව ඇති වුණොත් පංචකාමයේ පිළිබඳව. ඉතින් ඒක ඕනේ මට. මම ඒක ගන්න ඕනේ. ඒක හොඳයි කියලා හිතිලා ඊළඟට වීරියත් කරන ඒ පැත්තට. එහෙමයි ස්වභාවය. ඊළඟට අවධානය තියාගන්න, හිත එකඟ කරගන්න. ඒ ගැන සොයා බලන. සොයා බලලා ඒ පැත්තටම යනවා. ඔය ඉන්ද්‍රිය පහමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒසේ ක්‍රියාත්මක වෙන්න වෙන්න තව තව කාමයේ පසුපසේ යෑම, හිත කෙලෙසීම, දුකටපත් වීම තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා බුදුදහම ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවා. නිෂ්කාමයේ පැත්තට, නිකෙලෙස් පැත්තට, නිදුක් පැත්තට. ඒකයි ඉන්ද්‍රිය භාවනාවේ ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන සෝනහාමුදුරුවන්ට උපදෙස් දෙන්නේ අන්න එවැනි පැත්තකට. ඉතින් අපි කලින් අවස්ථාවේ මේ ඉන්ද්‍රිය පහෙන් දෙකක් සාකච්ඡා කළා. සද්ධා, විරිය කියන ඉන්ද්‍රිය දෙක. එදා අපි කතා කළා මේ නිවන් මාර්ගයේදී කුමක්ද සද්ධා අදහන්න ඕන, පිළිගන්න ඕන, විශ්වාස කරන්න ඕන. නිකම්ම නෙමෙයි, කරුණු සහිතව, හේතු සහිතව නිවන් සාක්ෂාත් කරන්න නැත්නම් දුකෙන් මිදෙන්න නිකලෙස් බවට හේතු වෙන්නේ මොන දේවල්ද? අන්න එතකොට අපි දැක්කා ඉද බික්කවේ ආර්ය ශාවකෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතස්ස කිව්වේ බුදුරජාණන් වහන්සේගේ බෝධින් කියන්නේ අවබෝධඥානය. සද්ධාති පිළිගන්නවා. නිකම්ම නෙමෙයි, කරුණ සහිතව පිළිගන්නවා. ඒ වගේම සද්දෝ හෝති එය අදහන්නේක් බවට පත් වෙනවා, පිළිගන්නේක් බවට පත් වෙනවා. කොහොමද ඒක පිළිගන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ නිකලෙස්.
නිවන් පිණිස නිදුක් බව පිණිස හේතු වෙනවා. උන්වහන්සේ නිවිල සැනසීලා නිදුක් වෙලා තමයි මේ ප්‍රතිපදාව දේශනා කරේ කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ කිසියම් පිළිගැනීමකට නිෂ්ඨාවකට පත් වෙනවා. ඒ වගේම ධර්මය සංගය ධර්මය කියන්නේ බුද්ධ දේශනා නිවනට අදාළව දේශනා කරපු දේශනා චතුසත්‍ය මූලික වශයෙන් සද්දෝ හෝති සද්ධාති. ඒ වගේම ආර්ය ශ්‍රාවක භාවය මේ ප්‍රතිපත්ති මත පිහිටලා ආර්ය ශ්‍රාවකෙක් කෙරෙහි කටයුතු කරන්න පුළුවන් කියන ඒ පිළිගැනීම. ඔය තුනරුවන් කරුණ සහිතව බුද්ධ ධම්ම සංඝ කරුණ සහිතව විශ්වාස කරන පිළිගන්න ස්වභාවයට අපි සද්දා කියලා කිව්වේ. සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතස්ස ධම්ම තථාගත ශ්‍රාවක. තුනරුවන් පිළිබඳ පැහැදිලි නිවැරදි විශ්වාසය. අන්න එතකොට සද්දා ඉන්ද්‍රිය සම වුණා කියලා කියන්නේ ඒකයි. විෂම වුණා කිව්වොත් ඔය අනිත් වෙන දේවල් අපි කිව්ව වෙන වෙන විශ්වාස මේ දුකෙන් මිදෙන්න නිකලෙස් වෙන්න වෙනත් නොපෙනෙන බලවේග දෙවියෝ යක්ෂයෝ භූතයෝ දේවල් පිළිබඳව විශ්වාස කරන. එහෙම නැත්නම් භෞතික දේවල් වලින් දුකෙන් මිදෙන්න පුළුවන් කියන විශ්වාසය සමහරුන්ගේ තියෙනවා. සමහරු විශ්වාස කරන්නේ සම්පූර්ණම මේ භෞතික දේවල් සකස් කරලා නිවැරදි කරලා ගොඩනගලා නිර්මාණය කරලා ඒවා දියුණු කරලා ඒවයින් දුකෙන් මිදෙන්න පුළුවන් කියලා. එහෙම විශ්වාසයක් තියෙන භෞතිකවාදය ඇතුලේ සම්පූර්ණයන්නේ. ඊළඟට තව අය ඔය නොඑක් භූත බලවේග විශ්වාස දෙයියෝ අරව මේවා අපිව ගලවා ගන්නවා කියලා විශ්වාස කරනවා. ඒ වගේ. නමුත් ඒ අන්තවලට නොගෙහින් අපි පිළිගන්නවා විශ්වාස කරනවා මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ තනුව නිකලෙස් වෙන්න පුළුවන් නිදුක් වෙන්න පුළුවන් නිවීම සැනසීම සාක්ෂාත් කරන්න පුළුවන්. අන්න ඒ නිෂ්ඨාවට ඒ ඇදහිීමට ඒ පිළිගැනීමට ආවද අන්න ඒ තැනැත්තා සද්දා සමතාව තියෙන. විසමතාව නෑ කියන එකයි සමතාව කියලා කියන්නේ. අර බැලන්ස් වගේ එකක් නෙවෙයි ඈ. එහෙම එකක් නෑ. විසමතාවෙන් සමතාවට ආව. සමසද්දා ගුණයට ආව. එතකොට අපි ඒක සාකච්ඡා කළා. ඒ වගේම විරිය. දැන් සෝනහාමුදුරන්ගේ තිවිච්ච ගැටලුව විරියනේ. විරිය විසම වෙලා. විසම වුණා කියලා කියන්නේ අච්චාරද්ද විරියට ගිහිල්ලා තිබුණේ. එතකොට කුසීත වෙලා හිටපු කෙනෙක් නෙමෙයි. අති ලීන විරියට ගියපු කෙනෙක් නෙමෙයි. සමහර අය වීරිය කරනකොට මේ ඒක හරියට වීරිය කරන්නේ නැහැ. ගොඩාක් වෙහෙස වෙනවා, මහන්සි වෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ධර්ම මාර්ගයේදී අපි බණ භාවනා කටයුතු වල යෙදෙනකොට අපේ කය සැහැල්ලුවෙන් පහසුවෙන් තියාගන්න ඕන. අනවශ්‍ය තරම් කය වෙහෙසන්නේ නැතුව. මොකද කය අනවශ්‍ය විදිහට වෙහෙසපුවාම මනස ඒ පැත්තට හැරෙනවා. කය නිතරම වෙහෙසටපත් වුණු ගමන් මනස ඒ පැත්තට හැරෙනවා. කය වෙහෙසවම කරන්න අඩු කරන්න. ඒක නිසා කය සැහැල්ලුවෙන් සරලව තියාගන්න. ඒ විදිහට. ඊළඟට මේ වීරිය හුඟක් කරන්නේ මනසෙන්. අර මනස හිත කය පැත්තට හැරෙන එක වළක්වන්නයි කය සැහැල්ලුවෙන් සරලව තියාගන්නේ. එහෙම තියාගත්තම හිත සමාධිමත් වෙලා අපිට හිතින් පුළුවන්කම ලැබෙන මේ ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න වටහා ගන්න. يعني සෝනහාමුදුරන්ට ඒක පුළුවන්කම ලැබුණේ නැහැ. දැඩි වීරියක් මොන හරි විදිහට කරන්න නැති මං අදම හිටම නැත්තම් මේක කරනවා කියලා යම් කිසි කාර්යයක යෙදෙන්නේ නැති. මොකද්ද කරේ කියන එක විස්තරයක් නැහැ. නමුත් ප්‍රතිඵලයක් නොලැබුණා නම් අනිවාර්යයෙන්ම කය වෙහෙසටපත් වෙන බොහෝ වෙලාවට අත්තකිලමතාන යෝගී වැඩක යෙදිලා ඉන්නේ. ඒකයි ස්වභාවය. ඉතින් එතෙන්දි මේක වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ නිකන් කය වෙහෙසනවා, වීරිය කරනවා, දතකාගෙන මහන්සි වෙනවා විතරයි. සමහිතේ මේ මහන්සි වීම තුළ ලොකු වෙහෙසක් කලකිරීමක් ඇති වෙනවා. සෝනහාමුදුරන්ටත් එහෙම වුණා. ඉතින් එහෙම නැතුව කය සැහැල්ලුවෙන් තැම්පත්ව තියාගෙන අපිට මතකයි
බෝසතාණන් වහන්සේටත් මේ දේම වුණා. ඔය ශ්‍රමණ වරුන්ගේ වැඩපිළිවෙලට ගිහිල්ලා දැඩි වීර්ය කළා. ඒකෙදී අන්තිමට ඉතුරුනේ කය කෘෂ වේලා ගිහිල්ලා කලන්තේ දාලා ඇදගෙන වැටුණා විතරයි. ඉතින් අන්තිමට කායික ආබාධත් හදාගත්තා. ඒව කරන්න ගිහිල්ලා. නමුත් ඒකෙන් පස්සේ බෝසතන් වහන්සේට තේරුණා මේ අධික වීර්ය නැත්තම් මේ අත්ත කිලමතාන යෝගය තේරුමක් නැහැ. ඒක නිකන් හුදු වෙහෙසක් විතරයි. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රමාණයට ආහාර ගත්තා. වතුර නැවා විවේක වුණා, සංසුන් වුණා, ඉන්ද්‍රිය සංවරය තියාගත්තා. එහෙම ඉඳගෙන ඔන්න. එතකොට තේරුණා මනස අවදි වෙනවා කියලා. අර මනසේ තිබුණු උද්දච්ච ගතිය. මෙතන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේක අත්දැකීමෙන්මයි දේශනා කරන්නේ. අති වීර්ය උද්දච්චයේ පිණිස හේතු වෙනවා කියලා. අච්චාරද්දම් විරියං උද්දච්ඡාය සංවත්තති කියලා. ඒක උන්වහන්සේගේ අත්දැකීම තිබුණා බෝධිසත්ව කාලේ. ඉතින් ඊට පස්සේ ওই විදියට සහැල්ලුවෙන් ඉඳගත්තම ඔන්න දැන් මනස හොඳට ක්‍රියාත්මක වෙනවා. දැන් සතිය දියුණු කරගත්තම ප්‍රඥාව වැඩෙනවා. අවධානේ ගැඹුරු කරපුවම අවබෝධය එනවා. ඉතින් අවබෝධය තුලින් තමයි මේ ක්ලේශ ධර්ම දැකලා ක්ලේශ ධර්ම බැහැර වීම සිද්ධ වෙන්නේ. වෙන ක්‍රමයකින් නෙමෙයි. ඉතින් ওই විදියට විරි ඉන්ද්‍රිය සම කරගන්න අපිට පුළුවන් වෙන්න ඕන. දැන් මේ සාකච්ඡාව අපි කරන්නේ හුදෙක් සූත්‍රයේ සාකච්ඡා කිරීම සඳහා නෙමෙයි. මේ ඉන්ද්‍රිය ධර්ම අපි තුල වැඩිලා නැත්තම් සම වෙලා නැත්තම් සම කර ගැනීම සඳහා මේ සාකච්ඡාව කරන්නේ. ওই විදියට අපි ඔය ඉන්ද්‍රිය ධර්ම දෙක ගැන සාකච්ඡා කළා. සද්දා වීර්ය. ඊළඟට සති ඉන්ද්‍රිය. සති කියන එක හැමෝම දන්නවා. සිහිය කියලා අපි සිංහලෙන් කියනවා. පාලියෙන් සති. සංස්කෘත භාෂාවෙන් ස්මෘති කියලා කියනවා. සමහර ඉංග්‍රීසි භාෂාවෙන් ඕක මයින්ඩ්ෆුල්නස් කියලා කියනවා. එතකොට භාෂාවල පාවිච්චි වෙන වචන අපි පැත්තකින් තියලා මොකද්ද සතිය කියන ඒ ගුණාංගය මොකද්ද කියලා බලමු. සතිය කියන්නේ එක දෙයකට එක දිගටම අවධානය යොමු කරගෙන සිටීමේ හැකියාව. එතකොට ඒ පිළිබඳව තමන් ඒ තුල ඉන්න බව තමන් දන්නවා. යමක් තුල ඉන්නවා ඉන්න බව දන්නවා. අපි හිතමු උදාහරණයක් ඇටියට ඇහැට පේන දෙයක් කියලා. ඇහැට පේන දෙයක් හෝ එහෙන් බලන දෙයක් හෝ වේවා තමන් දන්නවා මේ මොහොතේ තමන්ට පේන යමක් පේන බව. පේන බව දන්නවා. මේ දේ තමයි මට පේන්නේ. එහෙම නැත්නම් තමන් යමක් බලමින් ඉන්න බව දන්නවා තමන්. මේක තමයි මම බලමින් ඉන්නේ. ඒ වගේම ඒ තුල දිගටම රැඳී සිටින ගතිය. අකණ්ඩතාවය. මේ දෙක අපි සති කියලා කියනවා. අරමුණේ එක දිගට රැඳී සිටීමේ හැකියාව. ඒක ටිකක් අපි පුරුදු කරගන්න ඕන එකක්, පුහුණු කරගන්න ඕන එකක්. සති. මේ ධර්ම මාර්ගයේ අපි සාකච්ඡා කරනකොට මේ කුසලතා පද්ධතියක් අපි කතා කරනවා. ඉතින් ඒ කුසලතාවලදී මුලට අරන් තියෙන්නේ හැම විටම සතිය තමයි. සති ධම්මේචේ විරිය පීතිවස්සද්දි ආදී වශයෙන්. ඉතින් ওই විදිහට එක දිගට එක දෙයකට අවධානය යොමු කරගන්න පුළුවන් වුණා. රූපේට හෝ ශබ්දේට හෝ ගන්ධේට හෝ රසේට හෝ එහෙම නැත්නම් ධර්මතාවට. එතකොට ඒ අවධානයේ නිසා අකණ්ඩ අවධානයේ නිසා අකණ්ඩව තමන් දැනුවත්භාවයක සිටින නිසා ඇතිවෙනවා අවබෝධය. අවබෝධය ඇති වෙනවා. එහෙමයි ස්වභාවය. ඉතින් අන්නේ විදියට ඔය සතිය එක දිගට අපිට පවත්වන්න පුළුවන් වෙන්න ඕන. ඒක පුහුණු වෙන්න තමයි ඔය කමඨහන් තුනක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. සතිය දියුණු කරගන්න කමඨහන් තුනක්. ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති වශයෙන්. එතකොට අන්නේ පිළිවෙලට මේ වැඩේ කෙරුණොත් ඔය සති සමතාව, සතේන්ද්‍රිය සමතාව එනවා. සමතාව කියන්නේ ඇත්තටම අපේ අර වීණාවේ උපමාවෙන් කිව්වොත් ඒක අර විෂම වෙලා නොතිබෙන්න ඕන කාර්යය කෙරෙන්නත් ඕන. ඒකයි. සමේ ගුණේ පතිට්ඨිතා කම්මඤ්ඤා කියන වචන බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරේ. සමගුණේ පිහිටලා තියෙනවා. ඒ වගේම කාර්ය කෙරෙනවා.
ඕනම දෙයකින් මේ කම්මඤ්ඤ කියන වචනේ හරි වැදගත්. අදාළ කාර්ය කෙරෙන්නවා. දැන් අපේ මේ හැම දෙයකම අදාළ කාර්ය වෙන්නේ නිකලෙස් බව, නිදුක් බව. ඒක තමයි අපි වෙන්න ඕන දේ. ඒක තමයි අපේ ඉලක්කය, අපේක්ෂාව. ඕක තමයි නිබ්බාන කියන්නේ. නිබ්බාන කියන්නේ. ඒක වෙන්න ඕන. එතකොට දැන් අපිට සතිය කියන එක මේ ලෞකික දේවල් වලටත් යොදන්න පුළුවන්. ලෞකික පැත්තේ දේවල් වැඩි දියුණු කරගන්න ඒවයි දෙන්න පුළුවන්. මේ සතිය යොදා ගන්න පුළුවන්. එතකොට සතිය සමේ ගුණේ පිහිටියා වෙන්නේ නැහැ. විෂම වෙලා තියෙන්නේ. කම්මඤ්ඤ නැහැ ඒක. අකම්මඤ්ඤ නැහැ. අකර්මඤ්ඤ වෙලා අකර්මඤ්ඤ කියලා කියන්නේ කාර්ය කෙරෙන්නේ නැහැ කියන එකයි. එතකොට දැන් අපි සති කිව්වම අපිට සති පිළිබඳ කමඨහන් තුනක් තියෙන ওই විදිහට සතිය දියුණු කරගන්න. ඒ දියුණු කරගත්ත සතිය කොයි පැත්තට යොදන්න ඕනද කියන එක පිළිබඳව පැහැදිලි මාර්ගෝපදේශනයක් අපිට තියෙනවා. මහා සතිපට්ඨාන දේශනාව තමයි මේ මාර්ගෝපදේශය. ඒකෙදී අර සතිය යොදන්න කියන කාය වේදනා චිත්ත ධම්ම කියන පිළිවෙලට නැත්තම් ඒ කියන ශේත්‍රවලට ඒ කියන අංශවලට සතිය යොදන්නේ. කාය කායානුපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා. මේ විදිහට සතිය යෙදෙව්වොත් සතිය සම උනා වෙනවා කම්මඤ්ඤ උනා. කාර්ය කරගන්න පුළුවන් සතිය. එහෙනම් දැන් අපිට තේරෙන්න ඕන සතිය සම කරගන්නවා කියන්නේ මොකක්ද? සතිය සම කරගන්නවා කියලා කියන්නේ මේ සතර සතිපට්ඨානයට යෙදවීම. ඒකයි ඔය සම්මා සති විස්තර කරද්දී ආර්ය අෂ්ටාංග මාර්ගයේ 7 වෙනි මාර්ගාංගයේ සම්මා සති විස්තර කරනකොට කතමාජ භික්කවේ සම්මා සති. මොකද්ද සම්මා සති කියලා කියන්නේ? භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකය බිජ්ජා දෝමනස්සං. කායේ කායානුපස්සී විහෙරති. කය පිළිබඳ සිහිනුවන යොදන්න එක දිගට යෙදුවම මොකද වෙන්නේ? කයේ ස්වභාවය වැටහෙනවා. කය ධාතු වශයෙන් වැටහෙයි, පටිකූල අනුකූල වශයෙන් වැටහෙයි, ඒ වගේම ඔය සීවතික වශයෙන් වැටහෙයි. වැටහෙන විදිය අර පෙන්නලා තියෙනවා. එතකොට අවබෝධ වෙනවා. එහෙනම් ඔන්න කාර්යය කෙරෙනවා. මොකද්ද කාර්යය? කය පිළිබඳ අපේ තිබුණා නම් ඇලීම් ගැටීම් මුලාවෙන් ඒකටනේ කෙලස් කියන්නේ. අන්නේ කෙලස් ඇලීම් ගැටීම් මුලාවෙන් තිබ්බනම් ඉවත් වෙනවා. ඇයි? කයට ගැඹුරු අඛණ්ඩ අවධානය යොමු කරපුවාම කයේ යථා ස්වභාවය ප්‍රකට වෙනවා. ඒක මේ හංගන්න දෙයක් නැහැ. කයේ යථා ස්වභාවය කයේ තියෙනවා. තියෙනවා. කයේ අනිත්‍ය ස්වභාවය කයේ තියෙන එක. කයට උරුම එක. කයේ තියෙන අනාත්ම ලක්ෂණය කයට උරුම එකක්. කයේ තියෙන එක. කයේ තියෙන මේ සමුදේ වය ලක්ෂණේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවය කයට උරුම කයේ තියෙන දෙයක්. විපරිණාම ලක්ෂණේ කයේ තියෙනවා. කයට උරුම දෙයක්. පටිච්ච සමුප්පන්න ලක්ෂණේ හේතු විසින් හටගන්න, හේතු විසින් පවත්වන, හේතු විසින් නිමා කරන ලක්ෂණේ කයේ තියෙනවා. ඉතින් ওই ටික කයට උරුම කයේ තියෙන ධර්මතා. ওই ටික ප්‍රත්‍යක්ෂ වෙනවා, අත්දකිනවා මේ සිහිය පැවැත්වුව සම්මා සති. එතකොටම යථා ස්වභාවය වැටහෙනවා. ඉතින් වැටහීමත් එක්ක කය සම්බන්ධයෙන් අපේ මනසෙ තිබ්බනම් යම්කිසි ක්ලේශ ධර්ම ටික ඒ ටික ඉන්නේ. අන්න කාර්යය කෙරුණා. ඕකයි වෙන්නේ. ඕකයි වෙන්නේ. අන්න සතිය කම්මඤ්ඤ වුණා. කර්මඤ්ඤ වුණා. ක්‍රියාත්මක ඒ කියන්නේ කාර්යය කෙරෙන සතියක් බවට පත් වුණා. කාර්යය කෙරෙන කියන අදහස තමයි කම්මඤ්ඤ කියන්නේ. අකම්මඤ්ඤ කියන්නේ අකර්මඤ්ඤ කියන්නේ ඒ අදාළ කාර්යය කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැති. සතිය කම්මඤ්ඤ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. ඉන්ද්‍රිය කම්මඤ්ඤ කරගන්න. ඒකයි. කම්මඤ්ඤ කරගෙන ඊළඟට මෙතන තව උපදේශයක් කියනවා. ඉන්ද්‍රියානංච සමතං පටිවිජ්ජ කියලා තත්ත්වච නිමිත්තං ගන්හාහි. නිමිති ගන්නකොට සම
ඉන්ද්‍රියයන්ගෙන් ගන්න කියලා. සමව ගන්න කියලා. නිමිති ගන්නවා කියන්නේ මොකද්ද? මූලික වශයෙන් පංච නිමිත්ත. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. ධම්ම නිමිත්තත් එක්ක අපි හයක් ගන්න. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ මනසට වැටෙන ධර්මතාවය. ඒව ගණිද්දී අපි ඔය සද්දා වීර්ය සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම හය හරහා තමයි මේවත් එක්ක ගනුදෙනු කරන්නේ. මේ ගණ්හාහි කියලා කියන වචනේ හරියට පරිවර්තනය කරොත් ගනුදෙනු කිරීම කියලා තමයි වඩා සුදුසු වචන සුදුසු පරිවර්තනය. මේ නිමිති හය සමග අපිට ගනුදෙනු කරන්න වෙනවා. රූප බලන්න වෙනවා නැත්නම් පේනවා. ඒ බැලුවම පෙනුනම ඔහේ නිකන් ඉන්නා නෙමෙයි. ඒ සම්බන්ධයෙන් අපිට ගනුදෙනුවක් තියෙනවා. කිච්ච කෘත්‍යයක් තියෙනවා. අන්න එතෙන්දී ඉන්ද්‍රිය සමතාවයේ පවත්ත ගන්න කියලා කියන්නේ. ඉන්ද්‍රිය සමතාවය. රූපයක් බලනකොට සතිය තියාගන්න මොකටද? මේ රූපයක් පේනවා බලනවා. වීර්ය තියාගන්න ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ මොලා වෙන්නේ නැතුව ඉන්න. ශබ්දයටත් එහෙමයි. ගන්ධයක් රසයක් ස්පර්ශයක් විඳිනකොටත් එහෙමයි. ඒක ගැන දැනුවත් වෙන්න. සිහිනුවණින් යුක්ත වෙන්න. ඒකට නිකන් ඇලෙන්න, ගැති වෙන්න, මොලා වෙන්න, බැල වෙන්න, දාස වෙන්න නැතුව ඉන්න වීර්ය කරන්න. ඊළඟට ඒකට එක ගැටෙන්න යන්නේ නැතුව ඒකත් එක්ක හැප්පෙන්න ගැටෙන්න දේශ කරන්න යන්නේ නැතුව ඉන්න වීර්යය තියෙන්න ඕන අපිට. ඒකේ තියෙන ගති ලක්ෂණ වලින් මුලා වෙන්නේ නැතුව ඉන්න වීර්යය තියෙන්න. නොඇලී ඉන්න, නොගැටි ඉන්න, නොමුලාව ඉන්න තමයි වීර්යය අවශ්‍ය කරන්නේ. ඒතර එහෙමින් එක තමයි අර සමතාව කියලා කියන්නේ. එහෙම නැත්තම් විෂම වෙන්න පුළුවන්. නිමිත්ත සමව ගන්නවා කියන්නේ ඒකයි. ගන්නවා මේ ගන්හාය කියන වචනේ අපි වරද්ද ගන්න හොඳ නැහැ. අපි මේ නිමිති සමග අපි කරන ගනුදෙන් ඒක සමව පවත්ත ගන්න කියලා කියන්නේ. එතකොට තමයි මේ නිකලෙස් බව තියෙන්නේ, නිදුක් බව තියෙන්නේ. ඔක විෂම කරගත්තොත්, නිමිති ඇලෙන්න ගත්තොත්, තේන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ කාරණේ ඇලෙන්න ගත්තොත් ඒත් කෙලිසිලා, ගැටෙන්න ගත්තොත් ඒත් කෙලිසිලා, මෝහණයට මුලාවටපත් වුණොත් ඒත් කෙලිසිලා. මෙන්න මේ නොඇලී නොගැටී නොමුලාව ඉන්න ස්වરૂපේ, ඉන්න ගතිය. ඒකට අපිට මේ සිහිය හොඳට අවශ්‍යයි. සතිය පවත්වන්න ඕන. අන්න එහෙම පවත්වන සතිය සම්මා සතිය. සති සමතාව. සම්මා සති කියන්නේ මේ සති සමතාවම තමයි. සති සමතාව කිව්වත් සම්මා සති කිව්වත් සති සම්බොජ්ජංග කිව්වත් අදහස් වෙන්නේ එකම දේ. අර නිමිත්ත මගහරිනව නෙමෙයි. නිමිත්ත මගහරිනව නෙමෙයි. නිමිත්ත එක්ක සම විදිහට කටයුතු කරන්න. ඒකයි. සති. සද්දා වීරි සති. ඊළඟට සමාධි. සමාධි කිව්වම කුසල සමාධි සහ අකුසල සමාධි කියලා දෙකක් තියෙනවා. එයින් අර අකුසල සමාධිය තමයි අර සමාධියේ විෂම අවස්ථාව. නැත්තම් අකුසල සමාධියටම අපි කියනවා මිච්ඡා සමාධි කියලා. එහෙනම් සම්මා සමාධිය අන්න. සම්මා සමාධි. හිත එකඟ කරගන්නවා. අර අවදිමත්ව අවධානයෙන් අවබෝධයෙන් ඉන්න කෙනා අරමුණේ හිත එකඟ කරගන්න. දැන් ඔන්න මොන විදිහ අරමුණු වලටද හිත එකඟ කරගෙන හිත යොමු කරගෙන පවත්වාගත යුත්තේ? දැන් අපිට ඕවට මඟ පෙන්වීම් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔය සියලු මඟ පෙන්වීම් කරලා තියෙනවා බුදුරජාණන්. කතමාච බික්වේ සම්මා සමාධි. මොකද්ද මම කියන මේ සම්මා සමාධිය? කුසල සමාධිය. නැත්තම් සමාධි ඉන්ද්‍රියේ සමතාව මොකද්ද? ඔය තුනෙම කියන්නේ එකක් ඈ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධි කිව්ව වොජ්ජංගවලදී සමාධි සම්බොජ්ජංගම් භාවේති කිව්ව
කුසල සමාධි කිව්වත් මේ සෝන සූත්‍රයට අනුව සමාධි ඉන්ද්‍රිය සමතාව කිව්වත් අදහස් කරන්නේ එක මොකද්ද ඒක පැහැදිලි වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාධි ඉන්ද්‍රිය විවිච්ඡේව කාමේහි විවිච්ඡ කුසලේහි ධම්මේහි ඔන්න සමාධිය පටන් ගන්න විදිය විවිච්ඡේව කාමේහි එහෙනම් අපිට සිද්ධ වෙනවා කාම අරමුණු වලට නොව ඒවයින් වෙන්ව විවිච්ඡ වෙන්ව හිත පවත්තා මේ කාම අරමුණු කියලා කිව්වේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා ප්‍රධාන වශයෙන් ඉවුවට වැඩිපුර හිත වැඩිපුර කියන්නේ ඒවට හිත පවත්වන්න ඒවයි හිත පිහිටවන්න නෙමෙයි කියන්නේ විවිච්ඡ ඒවයින් වෙන් කරගන්න අයින් කරගන්න එතකොට මේ මේ ඒවයින් හිත අයින් කරගන්නවා කියන්නේ කොහොමද ඒවනේ පේන්නේ ඇහැරියම රූපනේ පේන්නේ කනට කොච්චර ශබ්දනේ ඇහෙන්නේ නාසයේ ගඳ සුවඳනේ දැනෙන්නේ දිවට රසනේ දැනෙන්නේ කයට පහසනේ දැනෙන්නේ ඔයින් ගලවල පැත්තකින් තියන්නේ කොහොමද වෙන දෙයකට යොමු කරන්නේ කොහොමද කියලා නිකන් හිතලා බලන්න මේවා මේ පොත්වල තිබුණාට දේශනාවේ තිබුණාට කිව්වට මේවා කරන්න පුළුවන් වැඩද බලන්න ඕන චින්තාමය වශයෙන් හිතලා බලන්න ඕන භාවනාමය වශයෙන් කරලා බලන්න ඕන පුළුවන්ද මේක ඇත්තටම මෙතන විවිච්ඡ කාමේහි කිව්වම ඒකෙන් අදහස් කරන්නේ රූපයෙන් හිත අහං කරගන්නවා ශබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් ස්පර්ශයෙන් හිත අහං කරගන්නවා පැත්තකට කරගන්නවා නෙමෙයි ඇහැ කොහොමදත් පිහිටලා තියෙන රූපේ තමයි ඇහැ ශබ්දේ පිහිටන්නේ ගන්ධේ රසේ ස්පර්ශේ පිහිටන්නේ ඇහැ ඇහැ පිහිටන්නේ ඇහැ යොමු වෙන්නේ ඇහැට අදාළ වෙන්නේ ඇහැ විසින් ග්‍රහණය කරන්නේ රූපේ එතකොට ඒක නිසා ඔය කාමයේ කාම නිමිති නොගැනීම ඇත්තටම ඔතන අදහස් කරන්නේ විවිච්ඡ කාමයේ කිව්වම අදහස් කරන්නේ ඒක ඒකයි එතකොට දැන් කාම නිමිති නොගෙන ඉන්නවා කියන්නේ මොකක්ද රූපය ගැන දැන් කාම කියන්නේ කැමැත්තනේ අපි බලනවා අපේ කැමැත්ත තියෙන්නේ මොහුකටද දැන් රූපයක් ගත්තම දැන් මේ ටිකක් භාවනාව පැත්තේ දේවල් මම මේ පැහැදිලි කරන්නේ රූපයක් ගත්තම අපි දැන් ඒ රූපේට අපිට පුළුවන්කම තියෙන එක දිගට ඒ රූපේ රැඳී සිටින්නේ ඒ කියන්නේ මොකද්ද සති ඒ රූපේ දිහා එක දිගට බලාගෙන ඉන්න ඕන රූපේ සතිය පවත්වන්නේ ඇස් දෙක පියාලා පියාගෙන නෙමෙයි. ඇස් දෙක පියාගත්තොත් රූපේ සතිය පවත්වන්න බෑ. ඇස් දෙක අරගෙන හොඳට රූපේ දිහා බලාගෙන හැබැයි සිහිය හොඳට තියෙන්න ඕන මේ වෙලාවේ මගේ ඇහැට පේන්නේ මෙන්න මේ රූපය. මනුෂ්‍ය රූපයක් හරි සත්ත්ව රූපයක් හරි ගහකොළක් හරි මොකක් හරි වේවා. මම මේ බල බල ඉන්නේ මෙන්න මේ රූපේ දිහා. එතකොට මේකේ තියෙන නිමිති අනුව්‍යංජන කියලා වගේක් ඉගෙනගෙන තියෙනෝනේ. එහෙම දේවල් අහලා තියෙනෝනේ. පාලි වචනව. නමුත් අපි සරල සිංහලෙන් කිව්වොත් ඌයි වර්ණ නේ. ඌයි දිග පළල උස මහත. ඒවයි හැඩතල රිද්ම රටා. ওই වගේ දේවල් ටිකක් ගැන අහලා තියෙනවනේ. අන්න ඒවට තමයි නිමිති කියන්නේ ඒවා. අනුව්‍යංජන කියලා කියන්නේ ඔය රූපයකනම් ඔය කියපු වර්ණවලට දිග පළල උස මහතට ඒකේ තියෙන රටාවට ඒකේ තියෙන රිද්මේට හැඩතලයට ඒකේ තියෙන මෘදු ගතිය හරි මොන හරි දේවා ඒවා උඟක් ස්පර්ශයට වැටෙන්නේ මෙන්න මේවට දීලා තියෙන අර්ථකතන ව්‍යංජන කියන එකේ හුඟක්ම අදහස් කරන්නේ භාෂාව පැත්ත. භාෂාව පැත්ත. භාෂාව කියවම නිකන් හුදු වචන මාලාවක් නෙවෙයි අදහස් කරන්නේ. භාෂාවෙන් දෙනෝ අර්ථකථනය. දැන් අපි හිතමු යම් කිසි මේ රූපයක වර්ණයක් තියෙන්න පුළුවන්. මොකක් හරි පාටක් තියෙනවනේ. පාට කියලා අපි සිංහලින් කියන්නේ. පාටක් තියෙන. ඉතින් ඒක ඔන්න නිමිත්ත. ඕකට අර්ථකථනයක් දෙනවා මේ පාට තමයි හොඳම පාට ලස්සනම පාට ෂෝක් පාට
ඒක නිකන් පාටක් නමුත් ඒකට හොඳයි කියලා ලස්සනයි කියලා හොඳ මේක කියලා මේ පාට තමයි මෙතන තියෙන්න ඕන වෙන පාටක් මෙතන තියෙන්න බෑ මේ මෙතෙන්ට ගැලපෙන්නේ මේකමයි අනිත් ඒවා මෙතෙන්ට ගැලපෙන්නේම නෑ දැන් ඔය මොකද්ද කරන්නේ ඒ මොකද්ද කරන්නේ ඒ කරන්නේ එක්තරා සම්මුතික වශයෙන් දෙනු ලබන අර්ථකථනය අර්ථකථනය මොකටද අර නිමිත්තට දැන් අපි ලොකු පටලැවිල්ලක වැටෙනවා ඒ මොකද්ද අර නිමිත්තයි අනුයෝජනයයි දෙකම ගන්නවා නිමිත්තක් ගාහි අනුයෝජනක් ගාහි බුදුරජාණන්සේ අපට අවවාද කරනවා න නිමිත්තක් ගාහි නානුයෝජනක් ගාහි දෙකම ගන්න එපා ඔන්න ඕක නොගෙන ඉන්න එකට තමයි විවිච්ඡ කාමේහි කියලා කියන්නේ අර මොකේට අර රූපේ තව උදාහරණයක් ගමු ශබ්දයක් කියමු කනට ඇහෙන ශබ්ද ශබ්දවල ඉතින් එක එක ශබ්ද තියෙනවනේ ඕයි නිමිති තිය නිමිති අපේ මූලික වශයෙන්ම නිමිති දෙකක් තියෙනෝනේ ගෑනු හඬවල් පිරිමි හඬවල් කිය ඔය කටවල් වලින් තමයි හඬවල් දෙකම නිකුත් වෙන්නේ අපි දෙගොල්ලන්ගේ කටවල් ඉතින් අපි ওই දෙකට ව්‍යංජන අනුව්‍යංජන දෙකක් දාලා අර්ථකථන දෙකක් දාලා තියෙන මේක ගෑනු හඬ මේක පිරිමි හඬ ඒ වැරදිලාවත් පිරිමි කෙනෙකුට අර විදිය හඬක් තිබ්බොත් එම හරි ප්‍රශ්නේ ඔයාලා ගන්නවනේ එහෙම නැත්නම් කාන්තාවගේ කටින් අර පිරිමි වගේ ඒ වගේ නිකන් ශබ්දයක් නේකත් ඉතින් නිකුත් වුණා මොකද වෙන්නේ ඉතින් ඕකල්ලා ගන්න ඔය විදියට හඬේ තියෙනවා නිකුත් වෙන්නේ ශබ්ද හැබැයි ඒවයි තියෙනවා ශබ්ද රටා ශබ්දවල රිද්ම තාල කොට තමයි නිමිති කියන්නේ ශබ්දවල තාල තියෙනවා රටා තියෙනවා රිද්ම තියෙනවා උච්ච බව මධ්‍ය බව උච්චස්වර මධ්‍යස්වර කෝමලස්වර කියලා අපි සංගීතයේදී කියන්නේ ඉති ඕවට දෙන අර්ථකථන වටිනාකම් දෙනවා පිරිමින්ගේ නම් පිරිමි කටහඬ තියෙන්න ඕන කියලා වැරදිලාවත් නිකන් හරි අර කාන්තා හඬකට සමීප හඬක් පිරිමින්ගේ කටින් පිට වුණොත් ඔන්න කලබල වෙනවා ඒකට නිකන් හරි අමුත්තක් නේ එහෙම නැත්තම් කාන්තාවන්ගේ කටින් පිට වෙන්න ඕන මෙන්න මේ වගේ හඬ කියලා. වැරදිලාවත් පිරිමි හඬක් වගේ එකක් පිට වුණොත් ඒ කලබල වෙනවා. ඇයි ඒ? මේ දීලා තියෙන අර්ථකථනේ. ඒකට කියන්නේ අනුව්‍යංජනය කියලා. අර නිමිත්තට සම්මුතියක් හැබැයි අනුව්‍යංජනය කියලා කියන්නේ. හැබැයි අනුව්‍යංජනයයි නිමිත්තයි දෙකම තියෙනවා. ඒ දෙයයි ඒකට දෙන ලද අර්ථකථනය දෙකම තියෙනවා හැබැයි ඒක න ගාහි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕක ගන්නවා ඒක දැඩිව ගන්නවා න නිමිත්තක් ගාහි නානෝභ්‍යංජනක් ගාහි ඒක ගැනීමම තමයි අසංවතම් විහරන්තම් අසංවර විහරණය කියන්නේ තස්ස සංවරය ප්‍රතිපජ්ජති කියලා ඒක නිසා අන්න ඒක සංවර කර ගැනීමේ ප්‍රතිපදාවට එන්න කියලා කියනවා මොකද්ද එතකොට මේ කියන්නේ නිමිති තියෙනවා ව්‍යංජන අනුව්‍යංජනක් තියෙනවා යම් යම් දේවල් තියෙනවා ඒවට ලබා දීලා තියෙන සම්මුතික අර්ථකථනය තියෙනවා හැබැයි අපි මේවත් එක්ක ගනුදෙනු කරද්දී සෝනහාමුදුරන්ට කිව්වේ මොකද්ද තත්ත්වච නිමිත්තං ගන්හාහි සම මේ සමව මේක ගන්න කියලා සතියෙන් ප්‍රඥාවෙන් මේක රූපයක් රූපයට ආවේනික නිමිති තියෙනවා අනුව්‍යංජන තියෙනවා මේක ශබ්දයක් ශබ්දයන්ට ආවේනික නිමිති තියෙන අනුයෝජන තියෙන ගන්ධයක් නේ ඔය ඕවට ඔය කෙලින්ම අපි දෙකට බෙදෙනවනේ රූප දෙකට බෙදෙනවා ලස්සනයි කැතයි අන්න අනුයෝජන අන්න අර්ථකථනයි ශබ්ද දෙකට බෙදෙන කෙලින්ම මිහිරි අමිහිරි රස මේක රසවත් මේක නීරසයි බෙදෙන ගන්ධ දුර්ගන්ධයි සුගන්ධයි කියලා බෙදෙන පහස මරුදුයි රාලුයි කියලා බෙද. ඔය බෙද ඔය දෙන්නේ අනුව්‍යංජන තමයි. ඔය සම්මුතික සත්‍යය. ඒ එහෙම කියන්න හේතුව අර රූපේ තියෙනවා. රූපේ කිසියම් වර් පාටක් හැඩතලයක් මොන හරි තියෙනවා. තියෙන නිසා ඒකට අර්ථකථනයකුත් දෙනවා සම්මුතික වශයෙන්. ඒක දැකලා අහලා විඳලා දෙනවා ඒක. ඒක සම්මුතික සත්‍යය. සම්මුතික සත්‍ය ඉතින් වෝහාර සත්‍ය කියලත් අපිට ඕකට කියන්න පුළුවන් විවහාර සත්‍ය හැබැයි ඕක ගාහේ දැඩිව ගත්තොත් ඒ දැඩිව ගන්නවා කියන්නේ මොකද්ද
ඔය නිමිත්ත එක්ක අනුව්‍යංජනය එක්ක එක්කෝ ලෝභ කරනවා එක්කෝ ද්වේෂ කරනවා එක්කෝ මෝහ කරනවා ඒකට තමයි ගාහි කියන්නේ නැත්නම් අපි උකට තණ්හා කියනවා උපාදාන කියනවා ගාහි කියනවා ඔය වචන එක එක තැන් වල ඉදිරියට තියෙන වචන ගාහි මෙතන ඉදිරියට තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඉදිරියට තියෙන න නිමිත්තක් ගාහි නානොබ්යංජනක් ගාහි ඒකයි ඉතින් ඒක එහෙම ගන්නකොට ඒක හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ ඒක අධිකරණයක් කියලා යත්වාධිකරණං ඒතං අධිකරණයක් කියන්නේ මොකක්ද අපිට අධිකරණයක් කියව මතක් වෙන්නේ මේ ඔසාවියේ ඒක නෙමෙයි අධිකරණයක් කියලා කියන්නේ නොකල යුත්තක් කෙරුවා කියන එකයි අධිකරණයක් වුණා සාමාන්‍ය කරණයයි අධිකරණයයි කල යුත්ත කිරීම සාමාන්‍ය කරණය නොකල යුත්ත කිරීම නැත්නම් කල යුත්ත නොකිරීම අධිකරණය අපේ ධර්මයේ භාෂාවේ යත්වා අධිකරණං ඒතං ඒක අසංවතං විහරන්තං අනිත් පැත්තෙන් කියන එක අසංවර භාවයයි තස්ස සංවරාය පටිපජ්ජති අපි පිළිපන් වෙන්න ඕන ප්‍රති මේ දැස ගන්න ඕන යොමු වෙන්න ඕන තස්ස සංවරය එහෙම නොකරන්න මොකද්ද අර නිමිත්ත අනුව්‍යංජනේ නොගෙන ඉන්න පුරුදු වෙන්න ඕනේ ඒවා තියෙනවා ඔන්න මොකද්ද මේ අපි කතා කරේ ටිකක් ගැඹුරින් විවිච්ච කාමයේ කියන එක විවිච්ච කාමයේ එතකොට අර අපේ කැමැත්ත ඇති උනේ මොකටද අර රූපේ තිබුණු වර්ණයට ඒකේ තිබුණු හැඩතලයට ඒකේ තිබුණු උස මහතට ඒකේ තිබුණු ගැඹුරට ඒකේ චලනයට ඈ කැමැත්ත ඇති වුණා කාම එහෙම නැත්නම් ඒක දීපු අර්ථකථනයට අර අනුව්‍යංජනයට ඒකට අපේ කැමැත්ත කවුරු හරි කිව්වොත් බලන්නකෝ මේ පාට ලස්සනයි නේ මේක උස හොඳයි නේ මේ ගාන මහත ශෝක්නේ ඉතින් මොකද කරන්නේ ඉතින් ගන්න ඒකට කැමැත්තක් ඇති වෙලා ඒක ගන්න එතකොට අපිට මේ සමාධියේදී කියන්නේ විවිච්ච කාමයේ ඔය කැමැත්ත දෙදිව ගන්න එපා කැමැත්තක් තියෙනවා ඒක ගන්න ගියොත් ඒකේ නිමිති අනුව්‍යංජන ඔස්සේ මේක ගන්න ගියොත් මේ ප්‍රශ්නේ එනවා එතකොට අර අධිකරණයක් වෙලා අසංගතයක් අසංවරයක් වෙලා මේ ඕන නැති වැඩක් කෙරුවා නිකන් අවිද්‍යාත්මක මෝඩ වැඩක් කෙරුවා මේවායි වර්ණ තියෙනවා නිමිති තියෙනවා අනුව්‍යංජන තියෙනවා නමුත් ඒකට තණ්හා කෙරුවා ඒකට ඒක එහෙම නැත්නම් ඒක හොඳ නැහැයි කියලා ඒකත් එක ගැටෙන්න ගියා නැත්නම් ඒකත් එක මුලා වෙන්න ගියා එතකොට මොකද වෙන්නේ ඉතින් කෙලිසිලයිද ඊළඟට එන්නේ දුක අර නිමිත්තයි අනුව්‍යංජනයයි අල්ලගත්තොත් ඒ දුක. නිමිත්ත අනුව්‍යංජනයක ගැටුනොත් ඒ දුක. ඒකට මුලා වුණොත් ඒ දුක. මෙන්න මේ ඇලෙන ගැටෙන මුලා වෙන ගතියටයි ගාහි කියන්නේ. ගාහි. මෙතනත් බුදුරජාණන් වහන්සේ ගන්න නිමිත්තන් ගන්නායි තත්ත්වච නිමිත්තන් ගන්නායි සමතම් පටිවිජ්ජ සමව ගන්නවා කියලා කියන්නේ ඒක. ඒක ගැන ඒක මේ නොබල ඉන්නව නෙමෙයි. රූපේ ශබ්දේ නාහ ඉන්නවනේ ඇහෙනවා ඒ වුණාට අර ශබ්දේ තියෙන නිමිත්තයි අනුයංජනයයි එක්ක ඇලින්නේ නැහැ ගැටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ ඒකේ තියෙනවා නිමිත්තක් තියෙනවා අනුයංජනයක් තියෙනවා රූපේ තියෙනවා ශබ්දේ තියෙනවා ශබ්දයට අදාළව ශබ්දේ නිමිත්ත තියෙනවා ඒට ඊට අදාළව අනුයංජනයක් තියෙනවා ලක්ෂණයයි අර්ථකථනයයි කියන්න පුළුවන් අපිට සිංහලෙන් ඌවට තමයි අපි ඇලෙන්නේ ඌව එක තමයි ගැටෙන්නේ ඌවට තමයි මුලා වෙන්නේ හරියට මුලාවන් තියෙනවට යම් කිසි දෙයක ඉතින් ඔය මුලාවනේ වැඩිපුරම එන්නේ මුලාව හුඟක් වෙලාවට කරනවා ඇත්තටම දැන් මේ වාණිජ සරල උදාහරණයක් කියන්න බලන වාණිජකරණය ඇතුලේ පුදුම විදියට මේ මුලාව කරනවා මුලාව කරන්නේ යම් කිසි රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් කරලා තමයි දැන් අපි ඔය පැෂන් මාරු කරන්නේ නැත්තම් ඔය ඔප්ෂන්ස් මාරු කරන්නේ ඉතින් විතර මාරු කරලා ඒකට දෙනෝ අර අර්ථකථනය ඩෙෆිනිෂන් එකක් දෙනවා දීලා ඒක ඔලුවට දානවා දාපු ගමන් ඒක අල්ලගන්න ඒකට මුලා වෙනවා අපෝ මේක තමයි හොඳ මේක තමයි මේ කාලේක ඕක පරණ එක ඕක දැන් කරන්නේ ඕක අයින් කරන්න ඕන
වැඩක් ගන්න පුළුවත් ඒක කුණු වලට දාලා ඉවරලා අර හොඳයි කියලා දීපු අර්ථකථනයේ අහු වෙලා ඒ අර්ථකථනයේ මුලා වෙලා ඒක බදා ගන්න. ඉතින් ඒක බදා ගන්න බැරි වුණාම එතනදලා තැවි තැවි ඉන්න. අපෝයි මගේ ළඟ තාම තියෙන පරණ එක මේ අලුත් එක ගන්න බැරි වුණා. ලෝන් එකක් හරි දාලා ගන්න ඕන. ඉතින් ඕක තමයි ඔය නිමිති අනුයන්ජනව ගාහී වුණා සිද්ධ වෙන දේ. ඉතින් ඔය දුක්ඛ දෝමනස්ස වල පැටලි පැටලි ඕවයින් කෙලස් කර කර පාප අකුසල කර්ම කරන්න පටන් ගන්නවනේ ඊට පස්සේ. ඇයි අලුත් එක ගන්න ඉතින් සල්ලි මදි. එතකොට මොකද කරන්නේ? එතකොට තමයි හොරකම් කරන්නේ, යන වංචා කරන්නේ, දූෂණ කරන්නේ. ඉතින් මොකද වෙන්නේ? ආපහු අර දුක් චක්‍රයට කෙලස් චක්‍රයට ඇදගෙන යන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය සමතාවෙදී සමාධි ඉන්ද්‍රිය සම කරගන්න කියලා කියන්නේ. සමාධි ඉන්ද්‍රිය සම කරගන්න. ඕක අපිට පැහැදිලි වෙන්න ඕන. එහෙම නැත්නම් නිමිති නොගෙන ඉඳී විවිච්ඡ කාමෙහි. විවිච්ඡ කාමෙහි. කාම කැමැත්ත. කැමැත්ත මොකටද? අර නිමිත්තට අනුයෝජනයට. නැත්නම් ඒකේ ලක්ෂණයට සහ අර්ථකථනයට. ලක්ෂණයක් තියෙනවා. ඒකට අර්ථකථනයකුත් දීලා තියෙනවා. හැබැයි ඒක දැඩිව ගන්න. අපි දන්නවා ඒක ලක්ෂණය. ලක්ෂණයක් තිබුණට ඒක අනිත්‍යයි අනාත්මයි කියලා අපි දන්නවා. අර්ථකථනයත් මේක එක්තරා මුලා කිරීමට දෙනු ලබන අර්ථකථනයක් බවත් අපි දන්නවා. දෙන්න පුළුවන් ඒකට අර්ථකථනයක්. නමුත් ඒකත් අනිත්‍යයි අනාත්මයි. විපරිණාමයට පත් වෙන එකක්. ඒක ඉතින් ඕක දැඩිව අල්ලගන්න ඕනද? අල්ලගන්න නැතුව ඕකත් එක්ක ඉන්න එක තමයි විවිච්ඡ කාමෙහි කියලා කියන්නේ. විචරාමේ විවික්තව විවේකීව වියුක්තව විශේෂයෙන් ඩිටැච් කියලා කියන්නේ. ඇටැච් ඩිටැච් කියලා වචන දෙකක් සමහර විට හලයි. ඒක තියෙනවා. නමුත් ඒක එක්ක ගනුදෙනු කරන්නේ බොහොම අතබුරුලෙන් ලිහිල්ව ප්‍රඥාවෙන්. දන්නවා මේ අල්ලගෙන අල්ලග මේ රූපය ගැන, ශබ්දය ගැන, ගන්ධය ගැන, රසය ගැන, ස්පර්ශය ගැන පරිහරණය කරන, පාවිච්චි කරන, භාවිතා කරන දේ ඇසුරු කරන පුද්ගලයා ඉන්න තැන මේක ගැන දන්නවා. බුරුලෙන් අල්ලගෙන සැහැල්ලු ගනුදෙනුවක් තියෙන. ඒකට තමයි විවිච්ඡ කාමෙහි, විවිච්ඡ අකුසලෙහි, ධම්මෙහි ආදී වශයෙන් ඔය සම්මා සමාධිය විස්තර කරන්නේ. නැත්නම් සමාධි ඉන්ද්‍රිය සමතාව කියලා කියන්නේ අර මැදට ගේනේ. ඒ සමාධියට ආවම ඒක සම්මා සමාධිය කියලා කියනවා. සමාධි සම්බොජ්ජංගම් භාවේති කියනවා. ඒක පුරුදු වෙන එකට. සම්මා සමාධිය පුහුණු පුරුදු පුහුණු වීම සමාධි සම්බොජ්ජංගම් භාවේති කියනවා. සම්මා සමාධි කුසල සමාධි නැත්තම් සමාධි ඉන්ද්‍රිය සමතාව කියලා කියනවා. දැන් ඔන්න අපිට ඕක තේරෙනවා. දැන් අපි බලන්න ඕන අපිත් එහෙමද කියලා. අපි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එක්ක කටයුතු කරන්නේ, ධර්මතායක කටයුතු කරන්නේ. පේනවා, ඇහෙනවා, දැනෙනවා, වැටෙනවා. ඒවා එහෙමයි. ඉතින් ඒවත් එක්ක කටයුතු කරද්දි විවිච්ඡ කාමයේද මේ ඉන්ද්‍රිය සමතාව තියාගෙන ඉන්නවද? නිමිති අනුයන්ජන එක්ක ඇලෙනවද, ගැටෙනවද, මුලා වෙනවද කියලා බලන්න. ඒක භාවනාවට ගන්න ඕන. භාවනා කියන්නේ පුහුණුවනේ. ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව ඉන්න අපි පුරුදු පුහුණු වෙනවා. ඒකයි ඉන්ද්‍රිය සමතාව කියලා. ඔය විදිහට ඊළඟට ඊළඟ ඉන්ද්‍රිය වෙන්නේ පඤ්ඤින්ද්‍රිය. පඤ්ඤා ඉන්ද්‍රිය. පඤ්ඤා. ඒකත් සාමාන්‍යයෙන් සියලුම සත්වයන්ට තියෙනවා යමක් සොයන විමසන ගතිය. ඒක තමයි මූලික වශයෙන් ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ගත්තම අපි අදහස් කරන්නේ. හැබැයි ওই ඉන්ද්‍රිය ධර්මය අපිට ලෞකික පැත්තටත් ওই සොයන විමසන ගතිය යොමු කරගන්න පුළුවන්. මිනිස්සු වැඩිපුර යොමු කරලා තියෙන මේ පැත්තේ. ඒ පැත්තට යොමු කරපු ගමන් පඤ්ඤින්ද්‍රිය පඤ්ඤා බලයක් වෙලා ඉතින් ලෞකික පැත්තේ දේවල් හොයනවා, විමසනවා, පරිේෂණ කරනවා ඉවරයක් නැහැ. වර්තමාන ලෝකෙ එහෙමනේ, ඉවරයක් නැහැ. සාමාන්‍යයෙන් මිනිස්සේ ආහාර ටිකක්, ඇඳුමක්, නිවාසයක්, බේතක් හේතක් වගේ සරල පැවැත්මට අවශ්‍ය දෙයක් ගවේෂණය කිරීම, සෙවීම බුදුදහමේ ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සාමාන්‍ය
හැබැයි ඒකත් එක්තරා මට්ටමකට තියෙනවා. එහෙම නැතුව මේ මිනිස්සු වැඩියෙන්ම ගවේෂණය කරන්නේ කාම ගවේෂණ. ඒකයි තියෙන්නේ. ඉතින් ලෞකික පැත්තට මේ ගවේෂණාත්මක මනස සොයන විමසන ගතිය මනසේ තියෙන ගැඹුරින් යමක් තේරුම් අරගන්න වටහා ගන්න පුළුවන් හැකියාව. ඒ හැකියාව ඒ පැත්තට යදුවොත් විසම වෙනවා. සෝනාමඳුරන්ට කියන්නේ ඉන්ද්‍රිය සමතාව තියාගන්න කියලා. ඒක විසම වීමක් වෙන්නේ. ඇයි විසම කියන්නේ අපි ඒක ඒකෙන් කෙලෙසෙනවා මිසක නිකෙලෙසෙන්නේ නැහැ. ආයි ආයි දුකට වැටෙනවා මිසක නිදුක් වෙන්නේ නැහැ. ඒකයි. ඒක නිසා බුදුදහමේ පඤ්චේන්ද්‍රිය සම කරන්න නැත්නම් ප්‍රඥාව වැඩිම නිකෙලෙස් පැත්තට නිදුක් පැත්තට පෙන්නලා තියෙනවා. ඉතින් ප්‍රඥාව අපි යොමු කරන්න ඕනේ ඉස්සර වෙලාම මේ ආචාර ධර්මීය පැත්ත හරියට තේරුම් ගන්න. හොඳ නරක පින බව කුසලයේ අකුසලයේ කලියුත්තන කලියුත්ත අදාචාරයේ දුරාචාරයේ කියලා දෙකක් තියෙනවා. එකක් හානි කරයි කෙලෙසිලා තියෙන්නේ දුක පැත්තට බරයි දුකට බරයි. කෙලින්ම දුක උපදවන දුක්ඛෝදයන් දුක්ඛ විපාක. මොකද්ද? අකුසලයේ පාපේ දුරාචාරයේ දුෂ්චරිතයේ අවනීති. අනිත් පැත්තෙන් කුසලයේ පින සදාචාරයේ නීතිය සભ્યත්වය ශිෂ්ටකම ඒක නිකෙලස් පැත්තට යන්නේ නිදුක් පැත්තට. ඉතින් ওই දෙක ඉස්සර වෙලාම හරියටම අවබෝධ කරගන්නවා. පඤ්චේන්ද්‍රිය යොදන්න ඕන අපි මේ පැත්තට. ඒ අවබෝධ කරගෙන ඊට පස්සේ බලනවා තවත් එහාට අවබෝධය ගෙනියනවා. මේ නාම රූප ධර්මතා අවබෝධ කරගන්න. නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කරගන්න. ඊවයි තියෙන අනිත්‍ය අනාත්ම ස්වභාවය, විපරිණාම ස්වභාවය, දුක්ඛ ස්වභාවය, සමුදේවය, පටිච්ච සම්පන්න ස්වභාවය මේවා අවබෝධ කරගන්න. ඉතින් මේ පැත්තට යනකොට යනකොට මොකද වෙන්නේ? කෙලෙසෙනවද? නිකෙලෙස් වෙනවද? දුකට වැටෙනවද? දුකෙන් මිදෙනවද? අපිට තේරෙනවා. අපිට අපේ ජීවිතය තුළින්ම අපිට අත්දැකීමක් තියෙනවා. මේ පැත්තට යන්න යන්න නිකලස් වෙන බව. අර මේවත් එක්ක තියෙන ඇලෙන ගතිය, ගැටෙන ගතිය, මුලා වෙන ගතිය අඩු වෙන ඕකනේ නිකලස් වෙනවා කියන්නේ. ඔය කෙලස් වල මූලික වශයෙන් තියෙන රාග දෝෂ මෝහ. ඇලෙන ගතිය, ගැටෙන ගතිය, මෝහනේ වෙන මුලා වෙන ගතිය. ඒක අයින් වෙනවා. ඇයි? යථා ස්වභාවය තේරෙනකොට. ඒකයි. ඉතින් පඤ්චේන්ද්‍රිය සම වෙනවා කියලා කියන්නේ ඒක. අපි මේ පැත්තට මේ පැත්තට මේ යොමු කරගෙන යන්නේ ධර්ම ශ්‍රවණය කරන්නේ බණ අහන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ දහම් පොතපත කියවන්නේ පඤ්චේන්ද්‍රිය සම කරගන්න. ඒක ඉතින් ඔන්න ඔය විදිහට මේ සෝන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරනවා මේ ඉන්ද්‍රියන් සමතාවය පිළිබඳව. ඉන්ද්‍රියානංච සමතම් පටිවිජ්ජ. ඉන්ද්‍රිය සමතාව හොඳට ගැඹුරින් අවබෝධ කරගන්න. තත්ත්‍ච නිමිත්තං ගන්හා. නිමිති ගන්නකොට සමව ගන්න. සමව ගන්නවා කියන්නේ නොගන්නවත් නොවේ. ඒ කියන්නේ රූපේ නොබල ඉන්නවනේ. ශබ්දේ නාහා ඉන්නවනේ. ගන්ධ රස පහස නොවිඳ ඉන්නවනේ. එතකොට ඒකාන්තයකට ගියා වෙනවා. ඊළඟට රූපයේ සමග ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා නම් බලන රූපයේ පෙනෙන රූපයේ සමග ඇහෙන ශබ්දයේ අහන ශබ්දයේ සමග ඇලෙනවා නම් ගැටෙනවා නම් මුලා වෙනවා නම් විඳින ගන්ධ රස පහසට ඇලෙනවා නම් ගැටෙනවා නම් මුලා වෙනවා නම් වැටහුණු කාරණේට ඇලෙනවා නම් ගැටෙනවා නම් මුලා වෙනවා නම් එහෙනම් සම නැහැ විසම වෙලා එතනදී නේ. එහෙමනම් මෙතන සමව නිමිති ගන්නවා කියලා කියන්නේ ඉන්ද්‍රිය සම කරගෙන සමව නිමිති ගන්නවා කියලා කියන්නේ උන්නෝකයි. නොගෙනින්නවත් නෙමෙයි. අර විදියට ගන්නෙත් නැහැ. ඒකයි තියෙන්නේ. අන්න එතන තමයි මජ්ජේ, එතන තමයි සම තැන, විසම නොවුණු තැන, විකෘති නොවුණු තැන, නොකෙලෙසුණු තැන, නිදුක් තැන. ඒක තමයි මජ්ජේ. ඒකටයි මජ්ජිමා පටිපදා. දැන් ඔන්න අපිට පුළුවන් වෙනවන මේ සද්ධාවත්, වීර්යයත්, සතියත්, සමාධියත්, ප්‍රඥාවත්.
කියන මේ අපේ ඉන්ද්‍රිය ධර්ම පහ සම කරගන්න. සම කරගත්ත ගමන් අපි හරි තැනට එවෙයි. ඕක සම කරගන්න බැරි ගතිය තමයි අපිට තියෙන්නේ. සම කරනකොටම අපි නිදුක් වෙලා, නිකලස් වෙලා. ඉතින් උත්සාහ කරමු එහෙම වෙලා නැත්තම් වෙච්ච ඇත්තෝ ගැන ප්‍රශ්නයක් නැහැ. ඉන්ද්‍රිය සම වෙච්ච ඇත්තෝ ඇති. සම කරගන්න බැරිව තියෙනවනම් උත්සාහ කරන්න. අපි ඒකට අදාළ කාරණා තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් ඔතනින් ඔය කාරණේ බුදුහාමුදුරන්ගේ අවවාදය හොමයි. ඉතින් ඔතනින් පස්සේ ඔය සූත්‍රයේ තව කොටසක් තියෙනවා. ඒක අපි ඉදිරි සාකච්ඡාවකට තියාගමු. නමුත් අපි මේ සූත්‍රයේ ඉතාම වැදගත් කොටස පෞගිය සාකච්ඡාවේදීත් මේ සාකච්ඡාවේදීත් අපි කතා බහ කළා. ඉතින් ඒ සාකච්ඡා ඇහුවේ නැති ඇත්තෝ ඒ මුල් කොටස අහන්න. ඒ අන්තර්ජාලගත වෙලා ඇති අපේ නිවෙන මග YouTube චැනලයට ඇතුල් වෙලා තියෙනවා. සෝන සූත්‍රයේ මුල් කොටස ඒකත් අහලා මේකත් ශ්‍රවණය කරන්න. එතකොට ඉන්ද්‍රිය සමතාවය අපිට ඇති කරගන්න පුළුවන්. ඊළඟට මේ සූත්‍රයේ ඉතිරිය තියෙන්නේ සෝනහාමුදුරුව බුදුහාමුදුරන්ගේ අවවාදය පිළි අරගෙන කටයුතු කළා. ඉන්ද්‍රිය සම කරගත්තා. ඒ කියන්නේ රහත් වුණා. රහත් වුණා. රහත් වෙලා ඊට පස්සේ සෝනහාමුදුරන්ට හිතෙනවා මගේ මේ අරිහත් භාවයේ ස්වභාවය බුදුහාමුදුරන්ට කියන්න ඕන ගිහිල්ලා කියලා. ආපහු මගේ ස්වභාවය මෙහෙම මේක කියන්න ඕන. මම මේක සම කරගත්තා. මගේ දැන් තත්ත්වය මේකයි කියලා කියන්න ඕන කියලා හිතුණා. ඉතින් ගිහිල්ලා ඒක කියන අවස්ථාව තමයි සූත්‍රයේ ඉතිරි කොටස තියෙන්නේ. ඒකත් අපිට වැදගත් වෙනවා. මොකද අපි තුල මේක වෙලා නම් අන්න ඒක දැනගන්න එක්තරා කණ්ණාඩියක් වගේ දෙයක් වෙනවා අර සූත්‍රයේ ඉතිරි කොටස. ඒක අපි සාකච්ඡා කරන්නේ ওই වැඩේ අපි තුල වෙලාද කියලා බලාගන්න හොඳ දෙයක්. රහතන් වහන්සේලා හොය හොය යනෝනේ මේ තැන් තැන් වල නේද? ඇවිදිනවනේ කට්ටිය. ගමේ නැති නිසා කැලේ ඉන්නවය කියලා ගිහිල්ලා කැලේ හොයනෝ. මෙහෙ නෑ පිටරටවල ඉන්නවා කියලා වෙන රටවල් වල හොයනෝ. හොය හොය යනෝ. රහතන් වහන්සේ කෙනෙක් කවදාවත් පිටින් හම්බ වෙන්නේ නෑ. ඒක තමා තුලින් තමයි මුණ ගැහෙන්නේ. තමන් රහත් භාවයට පත් වෙලාද, අරිහත් භාවයට පත් වෙලාද, ඉන්ද්‍රිය සමතාවට ඇවිල්ලාද, මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලාද, නිමිති අනු ව්‍යංජන නොගන්න කෙනෙක් වෙලාද කියන එක තමාට බලා ගන්න පුළුවන්. මේ සෝනහාමුදුරුව කරන ප්‍රකාශනේ අපිට ඒකට උපකාරී වේ. අපි ඒක ඉදිරි සාකච්ඡාවකදී බලමු. හොඳයි. එහෙනම් අපි මෙතෙන් සිට වෙනදා වගේ ධර්ම සාකච්ඡාවට කාලය ගන්නවා. අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අවකාශය තියෙනවා මොන හරි සාකච්ඡාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න ගැටලු තියෙනවා නම් එහෙම පුළුවන්කම තියෙනවා. ඉතින් හොඳයි, සාකච්ඡා වාරයට අවස්ථාව මෙතෙන් සිට. එතන ලක්ෂණය සහ අර්ථකථනය තියෙනවා වගේම මේ අකුසලයේ කියන කොටත් එතන ලක්ෂණයක් හා අර්ථකථනයක්. ඔව්. විවිච්ච කාමයෙහි විවිච්ච අකුසලයෙහි. එතකොට ලක්ෂණයයි අර්ථකථනයයි දෙක හැමතැනම තියෙනවා. ඕනම දෙයක අපිට ඇහින් දැකිය හැකි ලක්ෂණයක් රූපේ තියෙනවා. ලක්ෂණයක් කියන්නේ ලක්ෂණ කීපයක්. ලක්ෂණ අප්‍රමාණ තියෙන්න පුළුවන්. කනින් ඇසිය හැකි ශබ්දයට ආවේනික ලක්ෂණ ඒ ශබ්දේ තියෙනවා. ඒ වගේම නාසයෙන් විඳිය හැකි ඒ ගන්ධයට ආවේනික ලක්ෂණ ඒ ගන්ධේ තියෙනවා. දිවට හසුවන ලක්ෂණ නිමිති ඒ රසේ තියෙනවා. කයට කයින් ස්පර්ශ වශයෙන් හඳුනාගත හැකි ලක්ෂණ ඒ ස්පර්ශේ තියෙනවා. එතකොට ඒවට අර්ථකථනක් සැපයනවා. ඔය අනුව්‍යංජන කියලා කියන්නේ ඇත්තටම ඒක. අනුව්‍යංජන කියන එක සමහර වෙලාවට අර්ථකථනය කරලා තියෙන වෙනත් විදිහට. නමුත් මේ ලක්ෂණය සහ අර්ථකථනය. අර්ථකථනය කියන්නේ සම්මුතික වශයෙන් අපි දෙන අර්ථය. ඒ දෙකම තියෙනවා. කාමයේහි තියෙනවා. ඒ වගේම අකුසලයේ දෙවන ඔබතුමිය ඇහුවේ අකුසලයේ කියන එකෙත් මේක තියෙනවද කියලා. ඔව් තියෙනවා. දැන් අකුසලයේ කිව්වම යම්කිසි විදිහකට යම්කිසි දෙයක් පෙන්නලා වැරදි විදිහට භාවිත කිරීමක් තියෙනවා. අකුසලයේ හුඟක් වෙලාවට තියෙන්නේ ඒකයි.
අකුසලේ මූලික අවස්ථාව වෙන්නේ ලෝභෝ අකුසලං දෝසෝ අකුසලං මෝහෝ අකුසලං හරිද එතකොට දැන් ලෝභ කිව්වම මේ දැන් මානසික මට්ටමින් ගත්තොත් ලුබ්ධ ගතිය ගිජු ගතිය වඩා වැඩිපුර කැමති වෙන ගතිය කියලා අපි කිව්ව ලෝභ ලක්ෂණේ ඒකේ ලක්ෂණය ඒක තමයි ඊට පස්සේ ඒකේ අර්ථකථනය මොකද්ද අර වැඩියෙන් කැමති වෙන ගතිය සහ ඒකට දෙන අර්ථකථනය මොකද්ද සමහර වෙලාවට ඒක කමක් නැහැ සාධාරණීකරණය කිරීම කරන්න අපි පෙළඹෙනවා අර ලෝභ ගතිය ලුබ්ධ ගතියට අර්ථකථනය කරන්න උත්සාහ කරනවා ලුබ්ධ ගතිය එතකොට තියෙනවා අර ලෝභයේ ලෝභයේ ලක්ෂණේ තියෙන නිමිත්ත තියෙන ලෝභ නිමිත්ත නැත්නම් ලෝභයේ ලක්ෂණේ තියෙනවා ඊට පස්සේ ලෝභය එහෙම ලුබ්ධ ගතිය ලෝභ කරන ගතිය දැඩිව ඒක ආස කරන ගතිය අපි සාමාන්‍ය සිංහලෙන් කිව්වොත් දැඩිව ආස කරන ගතිය අපි කියන්න පෙළඹෙනවා කමක් නැහැ වගේ සාධාරණයි වගේ අදහසකට වගේ එන්න ඉඩ තියෙනවා ඒකයි එතකොට අන්න ඉතින් අපි මොකද වෙන්නේ එතකොට අකුසලය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා එයි ලුබ්ධ ගතිය තියෙනවා හිතේ ලුබ්ධ ගතියට හිතින්ම කිසියම් අර්ථකථනයක් දෙනවා කමක් නැහැ ඒක කමක් නැහැ ඒක එහෙම වෙනවා තමයි ආදී වශයෙන් කියලා ඊළඟට දේශ දෝෂෝ අකුසලන්නේ හිතේ තියෙන දැඩි ප්‍රතික්ෂේප කරන ගතිය ඒකට කියන්නේ දෝෂ දේශ නැත්තම් ගැටෙන ගතිය එතකොට ඒකේ ඒ ඒ හේතුඵල ධර්මානුකූල එහෙම තියෙනවා දැඩිව ප්‍රතික්ෂේප කරන ගතිය ඒ ප්‍රතික්ෂේප කරන ගතියට අර්ථකථනයකුත් ඇතුලෙන් එනවා සාධාරණීකරණය කිරීමක් වගේ දෙයක් ඔව් ඉතින් ඒක එහෙම තමයි එහෙම වුණාට කමක් නැහැ එහෙම වෙනවා ඒ වගේ වෙලාවක ඉතින් එහෙම කිව්වට කමක් නැහැ එහෙම කරාට කමක් නැහැ ආදී වශයෙන් කියලා ඒ නිමිත්තයි අනුව්‍යංජනය දෙකම පිළිගන්න. පිළිගත්ත ගමන් මොකද වෙන්නේ? අකුසල ක්‍රියාව කෙරෙනවා. අර ලෝභ ලෝභේ ලුබ්ධ ගතියයි ඒකට දෙන අර්ථකථනයයි දෙකම පිළිගත්ත ගමන් නිමිත්තක් ගාහි අනුව්‍යංජනක් ගාහි දෙකම ගාහි ගත්ත ගමන්ම අකුසල ක්‍රියාව කෙරෙනවා. මෝහයත් එහෙමයි. ඉතින් මෝහ ගතිය හිතවල තියෙනවා. එහෙම තමයි ඒ වචිතින් මෝහ වෙනවා කියලා පිළිගන්න. ඉතින් මෝඩ වැඩේ කරනවා එතනදලා. ඇයි මෝඩ වැඩේට අර්ථකථනයක් දීලා ඒක පිළිගන්නවා? ඒක හරි කියනවා. ඉතින් ඒත් ඉතින්දලා මෝහේ ක්‍රියාව කෙරේ. එතකොට මේ විවිච්ඡ අකුසලෙහි කියන්නේ මේ ලෝභ දෝෂ මෝහ කියන ඇලෙන ගතිය, ගැටෙන ගතිය, මුලා වෙන ගතිය සහ ඒ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයට දෙන අර්ථකථන ලෝකේ තියෙනවා. නමුත් විවිච්ඡ කියලා කියන්නේ අපි ඒකට නැඹුරු වෙන්නේ නැහැ යට වෙන්නේ අපි දන්නෝ ලෝභය කියලා ලුබ්ධ ගතියක් තියෙනවා ඒකට අර්ථකථනයකුත් තියෙනවා ද්වේෂයක් තියෙනවා ඒකට අර්ථකථනයකුත් තියෙනවා මෝහයක් තියෙනවා ඒකට අර්ථකථනයකුත් තියෙනවා නමුත් ඒ ලෝභ දෝෂ මෝහ ලක්ෂණ වලටත් ඒ අර්ථකථන වලටත් අපි නතු වෙන්නේ නැහැ යට වෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ අපි ඒක ගන්නෑ අපි ඒක ගාහි වෙන්නේ නැන නිමිත්තක් ගාහි නානුබ්බ්‍යංජනක් ගාහි එතකොට මං හිතන්නේ ඔබතුමීට පැහැදිලි ඇති මේක කාමයට විතරක් නෙවෙයි අකුසලයටත් තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ අර කලින්ටම සම්බන්ධයි කියලා මම හිතනවා මේක ස්වාමීන් වහන්සේ මේ දේශනා කරා අර නිමිති අනුව්‍යංජනයි එතකොට ඒවා මේ මේ අපි ග්‍රහණය කරගන්න නැහැ කියන කතාව ඒ කියන්නේ බව එතකොට ඒක ඇත්තටම අපි විදර්ශනාවෙන්ද කරන්න ඕනේ නැත්නම් සතිය සම්බන්ධ වෙලා ඒක සිද්ධ වෙනවද කියන එක මට පොඩ්ඩක් දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි ඔව් තුනම අවශ්‍යයි උතෙන්දි අපිට සතියයි ප්‍රඥාවයි වීර්යයයි තුනම අවශ්‍යයි දැන් සතිය තමයි අපි අවදි කරන්නේ මේ නිමිත්ත පිළිබඳ අවධිය අවධානය යොමු කරන්නේ සතිය තමයි. ඒ අවධානය යොමු කරන්න ඕනේ අපි. ඊළඟට ප්‍රඥාව වුණ විදර්ශනා කියන වචනේ පාවිච්චි කරන්නේ මාත්. එතකොට විදර්ශනාවෙන් දකින්න ඕන මේක.
මේ නිමිත්තයි මේ අනුව්‍යංජනයයි දෙකම මේ ලක්ෂණයයි අර්ථකථනයයි දෙකම සම්මුතික කාරණයක්. එහෙම දේවල් ලෝකේ තියෙනවා. ඒවා අද දෙන අද තියෙන ලක්ෂණය සහ අර්ථකථනය හිත වෙනස් වෙනවා. ඒ ලක්ෂණය වෙනස් වෙනවා අර්ථකථනයත් වෙනස් වෙනවා. සමහර වෙනස් කරනවා අර්ථකථනය වෙනස් කරනවා. එතකොට ඔය විදිහට මේ ලක්ෂණයත් අර්ථකථනයත් අපි විදර්ශනාවෙන් දකිනවා කියලා කියන්නේ අනිත්‍ය අනාත්ම දෙයක් හැටියට අපි දකින්නේ. මොකද දැන් සමහර දේවල් වල ලක්ෂණ අපිට ඕන හැටියට අපි කැමති විදිහට පවත්වන්න බෑ. ඒවට දෙන අර්ථකථනත් අපි කැමති විදිහට අපිට ඕන හැටියට පවත්වන්න බෑ අනත්ත. එතකොට අනිත්‍ය විදිහට අනත්ත විදිහට දකිනවා අපි මේ නිමිති සහ අනුව්‍යංජන. දැකලා අපි විරිය කරනවා මොකටද මේ ලක්ෂණ සහ අනුව්‍යංජන සමග ගාහි නොවන්න න ගාහි න නිමිත්ත ගාහි න අනුව්‍යංජන ගාහි ගාහි නොවන්න කියලා කියන්නේ ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට අපි දන්නවා සමහර දෙයකට අර්ථකථනයක් දුන්නම අනිත් අය ඒක එක්ක ගැටෙන්න පටන් ගන්නවා. එහෙම කියන්නේ කොහොමද? එහෙම කියන එක වැරදි. ආදී වශයෙන් ගැටෙන්න පටන් ගන්නවා. නමුත් අපිට ගැටෙන්න දෙයක් නැහැ. එක පුද්ගලයේ එක දෙයකට අනුව්‍යංජනයක් හදන්න පුළුවන්. භාෂාව පදනම් කරගෙන සංකල්ප පදනම් කරගෙන ඔහුගේ තේරුම් ගැනීමට අනුව ඔහු දකින දෙයට අර්ථකථනයක් දෙනවා. එතකොට ලක්ෂණයක් තියෙන එතන අර්ථකථනයක් තියෙනවා. නිමිත්තක් තියෙනවා අනුව්‍යංජනයක් තියෙනවා. හැබැයි අපි ඒකට සතිමත් වෙනවා. සාවධාන වෙලා අපි තේරුම් ගන්නෝ විදර්ශනාවෙන් ඔව් ලෝක සම්මත වශයෙන් මිනිස්සයෝ තමන් දකින අහන විඳින දේවල් වලට ඒ නිමිති අර්ථකථනය කරන ඒක ලෝක ස්වභාවය. ඕකේ මම ඇලුනොත් එයාගේ ඒ නිමිත්තේ හෝ ඒ අර්ථකථනයේ ඇලුනොත් එහෙම නැත්නම් ඒ නිමිත්තට හෝ ඒ අර්ථකථනයේ සමග ගැටෙන්න ගියොත් ඒ නිමිත්තෙන් ඒ අර්ථකථනයේ මෝහණය මුලාවට පත් වුණොත් ඒකම සත්‍යයි අනිත්‍යව වැරදි කියලා මුලාවට පත් වුණොත් තමන් අමාරු වෙටෙනවා කියන එක තමන් තේරුම් ගන්න. දැන් තේරුම් ගත්ත කෙනාට අන්න ඒක තමයි විදර්ශනාව කියන්නේ. සිහියයි විමසුම් නුවණයි. ඊට පස්සේ වීරිය කරනවා තමන් ඒකේ නොඇලී ඉන්න නොගැටී ඉන්න නොමුලාවෙන්න. ඒක තමයි ක්‍රමය. ඉතින් අපේ ඕක ප්‍රශ්නේ හුඟක් වැදගත්. මොකද අපිට මෙතෙන්දී නිමිති අනුව්‍යංජන නොගෙන සිටීම තමයි ප්‍රතිපදාව. අපේ ප්‍රතිපදාවේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට නිතරම අවවාද කරන්නේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි නානුව්‍යංජනක් ගාහි. චක්කුණා රූපං දිස්වා ඇහැට රූපේ පෙනීලා නැත්නම් ඇහෙන් රූපේ බලලා සෝතේන සද්දං සොත්ව ආදී වශයෙන් අපි වඩාගත් සතියයි සම්පජඤ්ඤයයි විමසුම් නොවනයි වීර්යයයි තුන පාවිච්චි කරලා නිමිතිත් තියෙනවා අනුයංජනක් තියෙනවා යම් යම් ලක්ෂණ තියෙනවා අර්ථකථන තියෙනවා. හැබැයි අපි ඒවට ග්‍රාහී නොවි ඉන්නවා. අපි ඒක කරන්න අපිට විදර්ශනාව විතරක් නෙමෙයි සතිය විතරක් නෙමෙයි විදර්ශනාවත් තියෙනවා. විදර්ශනාවක් තියෙනවා. එතකොට වීරියක් තියෙනවා. ඒකයි ඔය ධර්මතා තුන හැමනිතරම මුලට ගන්න. සති ධම්ම වෙච්චේ විරිය බොජ්ජංග ධර්මවලදීත් මුල තියෙන ඔය තුන. සතිපට්ඨානෙදී සතිමා සම්පජානෝ ආතාපි කියලා දක්වලා තියෙන ඔය තුනම. සතිමා කියන්නේ සතිමත් බව, සම්පජානෝ කියන්නේ විමසුම් නුවණ, ආතාපි කියන්නේ වීරිය. ඒ තුනම අවශ්‍යයි අපට නිමිති අනුව්‍යංජන නොගෙන සිටීමට. තේරෙන සම්මාන සබෝම පිණි සම්මාන ස්වාමීන් වහන්සේ ඒ සම්බන්ධයෙන් පොඩි තව පොඩි ප්‍රශ්නයක් අහන්න. මට මේ බලන්න බැරුණ මේ අතෝස්තන ක්‍රමය එකම මේ කෙලින්ම මේක වචනේ මහන්නේ කියලා අපනා කිව්වා. මේ දැන් උතන ඔය අනුව්‍යංජන කියන එක එතකොට තමාගේම හිතේ හදාගන්න දෙයක්. ඒක අර අරමුණට කිසිම සම්බන්ධයක්, ඒ කියන්නේ අරමුණේ ගති ලක්ෂණයක් විදියට නෙවෙයි ඒ
අනුවියංජන කියන එක. එහෙම තේරුම් ගත්තොත් හරියද? නෑ. නිමිත්ත තියෙන දැන් අපි කියන්නකෝ රූපයක යම්කිසි වර්ණයක් තියෙනවා කියලා. වර්ණයක් තියෙනවා. ඔන්න දැන් වාහනයක් තියෙනවා. ඒකේ පාටක් ගාලා තියෙනවා. එතකොට ඒ වාහනේ පාටක් තියෙනවනේ. වර්ණාලේපනයක් කරලා තියෙන. හැබැයි මේක ගන්න යන අපිටම දෙන්නේ යනවා කියලා එක්කෙනෙක් කියනවා අයියෝ මේ පාට හරි කැතයිනේ. මට නම් පේන්න බෑ මේ පාට හරි කැත පාටක් බලන්නකො මේක ගාලා තියෙන පාටවල හැටි කියලා. එතකොට දැන් අර පාටක් තිබ්බේක ඇත්ත. නමුත් අර අර්ථකථනය දෙන්නේ කවුද? ඒක අපි ඇතුළෙන් දෙන්නේ. Taman දෙන එක. ඒක ඇතුළෙන් කරනවා. ඇතුළෙන් කරනවා. අනිත් එක්කිනා කියනවා අයියෝ එම කියන්නේ හරි ලස්සනයි මේ පාට ෂෝක්නේ බලන්නකො කියලා අනිත් එක්කිනාගේ අර්ථකථනය. එතකොට දැන් ඔය අනුව්‍යංජන දෙකත් අර්ථකථන දෙකත් භාෂාව අනුව යනවා කියන එකයි. අනුව්‍යංජන කියලා කියන්නේ ව්‍යංජනා කියලා කියන්නේ නිතරම භාෂාවට සංකල්පවලට. ඒකට අනුව යන අර්ථකථනය. ඒකත් ලෝකේ තියෙනවා. අර දෙන්න අර්ථකථන දෙකක් දෙනවා අර වාහනේ තියෙන පාටට. වර්ණාලේපයට. ඉතින් අපි දැනගන්න ඕන මේක මෙහෙම වෙන්න පුළුවන්. මනසේ අපි හිතමු අපි ඔය මේ වාහනේ විකුණන කෙනා කියලා අපි කෙනෙක් ගන්න කෙනෙක් ඇවිල්ලා කියනවා මොනවාද අපෝ ඔය කෑත ඔය පාට හරි කැතයි චීචී මන්නම් ගන්න ඔබට වැඩක් නැහැ කියලා යනවා. ඉතින් අපි තරහ වෙන්න දෙයක් නැහැ. වාහනේ පාටක් තියෙන එයාගේ අර්ථකතන ඒක. එයා කැමති නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. තව කෙනෙක් ඇවිල්ලා කියනවා කාරේගේ පාට හරි ෂෝප් පාට මං කැමතිම පාට ඕක. එයාට අර්ථකතනයක් තියෙනවා. අපි ඔය දෙකම දන්නවා. මේ නිමිත්තයි මේ අනුව්‍යංජනයයි දෙකම අපි දන්නවා. දන්න නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. එකක් අර නිමිත්තේ තියෙනවා ලක්ෂණේ. ඒ කියන්නේ ආරම්මනේ තියෙන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ඒක තියෙනවා. ඒකට ඇතුළතින් දෙනවා අර්ථකථනයක්. හොඳයි කියලා හරි නරකයි කියලා හරි. ඒකෝසම්මස සමහර තැන්වල නිමිති අනුනිමිති කියලා පාවිච්චි වෙනවානේ. ඒක තමයි. ඒ පරිවර්තනය කරපු විදියනේ. නිමිත්ත අනුව්‍යංජන කියන එක පරිවර්තනය කරලා තින්නේ සිංහලට නිමිති අනුනිමිති කියලා. අනුනිමිති කියලා. එතකොට මේක පරිවර්තන දෝෂය. ඉදාගන්නේ මේ මම මෙච්චර කල් ඉදාගන්නේ කියේ ඔය අනුනිමිත්ත කියන එකත් ඒ රූපයේ යම් කිසි ගති ලක්ෂණයක්. නෑ නෑ. නිමිත්ත තමයි රූපයේ තියෙන වර්ණයේ හරි, ශබ්දයේ තියෙන රිද්මය, ගන්ධයේ තියෙන කිසියම් ගන්ධ ස්වභාවයක් රස ස්වභාවයක් ඒක තමයි. ඒකේ ඒකට අපි දෙන ඇතුළතින් දෙන අර්ථකතනෙ අනුව්‍යංජනාව ඒකයි. ස්වාමීනාන්ත දේශනාවට අදාළ ප්‍රශ්නයක් අහන්න අවසරද? ඔව් අහන්න. මේ දේශනාවේ ස්වාමීන් වහන්සේ එතකොට බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඉන්ද්‍රිය සමතාවයක් ඇති කරගන්න විදිය. එතකොට ඔබ වහන්සේ කිව්වා මේ අර යම් කිසි දෙයක් අපි දැක්කම හරි ඇහුවම හරි මේ යම් කිසි අරමුණක අපි අපේ හිත යෙදුනම අපි ඒකට ව්‍යංජන අනුව්‍යංජන එහෙම නැත්නම් ඒකේ නිමිති ගන්නේ නැතුව මේ ඉන්න එකෙන් තමයි අපිට ඒ ඉන්ද්‍රිය සමතාවය ඇති කරගන්න පුළුවන් කියලා. ඉතින් මේක අහනකොට මට මතක් වුණා ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඒකෙන් අපේ ඉන්ද්‍රිය දමනයක් ඇති වෙන විදිහ උගන්වන නිසා ඒ වගේ ප්‍රායෝගික ක්‍රියාවලියකින් මේ ඉන්ද්‍රිය සමතාවය ඇති කරගන්න අපිට උත්සාහ කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පාඩ තමයි මම ඔය දැන් කියෙව්වෙත් චක්කුණ රූපං දිස්වා. ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මේ දේශනා තමයි ඇත්තටම. ඒක තමයි ප්‍රායෝගික ක්‍රියාකාරකම. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තමයි ඒක පැහැදිලි කරලා තින්නේ. දැන් මෙතන මේ සෝන සූත්‍රයේ මුකුත් ඉන්ද්‍රිය සමතාවය ඇති කරගන්න කිව්ව මිසක එහෙම විස්තරයක් නැහනේ. ඒ විස්තර සවිස්තර දේශනාව අරක තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන. ඒක තමයි. ඔව්. ඒක තමයි ඔය කියන්නේ චක්කුණා රූපං දිස්වා. සෝතේන සද්දං සුත්වා. ගානේන ගන්ධං ගායිත්වා. ජීවහාය රසං සායිත්වා. කායේන පොට්ටබ්බං පුසිත්වා. මනසා ධම්මං විඤ්ඤාය.
ඔය ඉන්ද්‍රිය හයෙන් සා මනසින් අරමුණු ගන්න ගමන් න නිමිත්තක් ගාහි නානොබ්යංජනක් ගාහි මේවා නිමිති තියෙන ඒ ඒ ඒවයි නිමිති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මවල නිමිති තියෙනවා ඒවට අනුයංජනක් තියෙනවා ඒවා න ගාහි අර ඒවයි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න අපිට එතෙන්දි තමයි අපි කතා කරේ ඔය සිහිය අවශ්‍ය වෙන්නේ විමසුම් නුවණ අවශ්‍ය වෙන්නේ වීර්යය අවශ්‍ය වෙන්නේ නේ අන්නේ ඔව් මට එහෙම හිතුනේ ස්වාමීන් වහන්සේ අපි ඉතින් මේ පුතඥාන අය විදිහට යම් කිසි දෙයක් දැක්කොත් ඇහුවොත් අපි එක්ස්ට්‍රීම් එකට යනවා හැම තිස්සෙම ඉතින් අර එතකොට අර ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් කියන විදිහට අපිට ඒ දැක්ක දේ ගැන හිතන්න පුළුවන් නම් මේක හේතුවක් නිසා ඇති වුණු දෙයක් මේක සංකත දෙයක් කියලා එතකොට ටිකක් අපිට අර හිතන්න එතන ඉඩ දෙනවනේ එතකොට අපි නේද ස්වාමීන් වහන්සේ ඔව් ඔව් ඒක තමයි අතරම භාවනාවනේ අර අපි චින්තාමය භාවනාව භාවනාවේ අපි චින්තාමය කොටස අපි ටිකක් එක්ස්ට්‍රීම් වෙන්නේ නැතුව අන්තගාමී වෙන්නේ නැතුව අපි මේක ඔව් මෙහෙමත් දේවල් තියෙනවා මෙහෙමත් අර්ථකතන තියෙනවා මෙහෙමත් නිමිති තියෙනවා ඉතින් ඒක තමයි ස්වභාවය ඒ නිමිති තී අර්ථකතනත් මේ අනිත්‍ය අනාත්ම ආදී වශයෙන් හිතලා අපිට මැද තැනට එන්න පුළුවන් නේ එන්න පුළුවන් අපි සම්පේ ජන්නේයි ප්‍රඥා විදර්ශනාවයි අවබෝධයේ ස්වභාවයන් හතරකෝ වචන හතරකෝ සාල්වර ඔව් සම්පජඤ්ඤ සති සම්පජඤ්ඤ ඒකනේ දැන් සති කියන්නේ අවධානයේ සහිත බව ඒ කියන්නේ අවදිමත් බවකින් පසුවීම වර්තමාන මොහොතේ තමන්ගේ ඇහැට පේන දේ කනට ඇහෙන දේ නාසයට දිවට කයට දැනෙන දේ මනසට වැටහෙන දේ එහෙම නැත්නම් තවත් සරලව කිව්වොත් තමන් වර්තමාන මොහොතේ යමක් කරමින් ඉන්නවද ඒක ගැන අවධානයෙන් ඉන්නවා මම දැන් මේ මොහොතේ මේකේ ඉදලා ඉන්නේ මේක තමයි කරන කාර්යය කතා බහගේ ඉදලා ඉන්නවා නම් ඕ මම දැන් මේ අහවලා සමග මේ කතා කරමින් ඉන්නේ ඉන්න බව තමන් දන්නවා තමන් කතා බහක යෙදී සිටිනවා කියන කාර්යය එහෙම නැතුව සිතවිල්ලක යමක් හිත හිත ඉන්නවා නම් ඒ බවත් තමන් දන්නවා නම් වැඩක් යෙදিলাත් නැහැ කතා බහකුත් නැහැ මම මේ යමක් කල්පනා කර කර ඉන්නේ කියලා එතකොට ඒ තමන් වර්තමානයේ මේ මොහොතේ කරන කාර්යය පිළිබඳ තමන් දැනුවත්ව සිටීම මූලික වශයෙන් සතිය. ඊළඟට සම්පජඤ්ඤ කිව්වේ තමන් මේ කරන කාර්යය පිළිබඳ ටික විමසලා බලනවා දහමට අනුව. මම මේ කරන කාර්යය හොඳයිද නරකයිද යෝග්‍යද අයෝග්‍යද ගැළපෙනවද නොගැළපෙනවද ස්ථානීය ක්‍රියාවද්ද අස්ථාන ක්‍රියාවද්ද මම මේ කරන්නේ මම මේ කතා කරන කතාව ගැළපෙනවද නොගැළපෙනවද මෙහෙම කියන එක හරිද වැරදිද කියලා ටිකක් විමසා බැලීම. ඒක තමයි සම්පජානකාරී සම්පජඤ්ඤ කියන්නේ අන්නේ ගුණයට. සම්පජානකාරී ලක්ෂණය. විමසුම් නොවන කියලා අපි ඕකට කියනවා. ටිකක් ඇයි එහෙම කරන්නේ? අර තමන් නිකම්ම යමක් කරනවා විතරක් බෑ මේ ධර්ම මාර්ගයේදී කරන දේ කියන දේ හිතන දේ නිවැරදි කරගන්නවා නිවැරදි කරගන්න අවශ්‍ය නිසා අපි ඒ කරන කාර්යය පිළිබඳ සිහිනුවන උපද්ද ගන්න සිහියයි සාවධාන බවයි විමසුම් නුවන එතකොට අපිට තේරෙනවා මම මේ කර කර ඉන්න දේ ගැළපෙන්නේ නැහැ නුසුදුසුයි කියලා තේරුණා අන්න අපිට අවස්ථාව හම්බ වෙනවා ඒකෙන් අයින් වෙන්න මම මේ කරන්නේ සුදුසු අවශ්‍ය දෙයක්මයි කියලා තේරුණා. ඒක අපි දිගටම කරගෙන යනවා. ඒකයි. කොහොමයි ඔය සතියයි සම්පජඤ්ඤයයි. අවධානයේ සහිත බවයි අවබෝධයයි. ඔය අවධානයෙන් අවබෝධයෙන් අපි කියන්නේ සිහිනුවණින් වැඩ කරනවා කියලා සිහි කල්පනාවෙන්. සිහි බුද්ධියෙන් කියලා අපේ සාමාන්‍ය විවහාරයේ තියෙන ඔය වචන දෙක එකට. අන්නේ කාරණේ. විදර්ශනාව කියන්නේ ඔය අපේ ඇහැට කනට නාසයට ගෝචර වෙන දේ කයට
මනසට ගෝචර වෙන දේ දිහා අපි ටිකක් ගැඹුරින් බලන මේක නිට්ටය දෙයක්ද ස්ථිර දෙයක්ද සදාකාලික දෙයක්ද මං කැමති විදියට මට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන් එකක්ද මේක ඇති වෙන ඇති උනා ඇති උනේ කොහොමද පවතින්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද ආදී වශයෙන් ටිකක් ගැඹුරින් විමසලා බලමු බලපුවාම අපිට තේරෙන්න පටන් ගන්නෝ මේ දේ නිට්ට නැහැ අනිත්‍ය බව ඒ කියන්නේ ඕනම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන් බව වැටහෙනවා අපි කැමති ආකාරයට කැමති විදිහටම හසුරවන්න පවත්වන්න බැරි බව අපිට වැටහෙනවා ඒ වගේ අනාත්ම ස්වභාවය අපිට අවබෝධ වෙනවා ඊළඟට මෙහි තියෙන ක්‍රමානුකූල වෙනස් වෙන ස්වභාවය ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ලක්ෂණ මේවා අපිට අවබෝධ වෙනවා අන්නේ යම් කිසි දෙයක යථා ස්වභාවය අවබෝධ වීම විදර්ශනාව අවබෝධ කරගන්න උත්සාහ කිරීමටයි විදර්ශනාව වඩනවා කියලා කියන්නේ. ඉතින් ওই විදිහට අර සිහි නුවණ සති සම්පජඤ්ඤ සහ විපස්සනා කියන වචන තුනනේ මාත් ඇහුවේනේ. එහෙමයි. ප්‍රඥාව කියන එක එතකොට මට පොඩ්ඩක් ඒකට ගලපලා දෙන්න සාමයි. ඕ දැන් ප්‍රඥා කියනකොට අපි මූලික වශයෙන් අදහස් කරන්නේ අපි දැන් යමක් පිළිබඳ අවධානය යොමු කරලා ඒකට විමසුම් නොවන යෙදුවම ඒකේ අර යෝග්‍ය අයෝග්‍ය සුදුසු නොසුදුසු ගැළපෙන නොගැළපෙන දෙපැත්ත පේනවනේ දෙපැත්තම අවබෝධ කරගැනි විශේෂයෙන් ප්‍රඥාවේ තියෙනවා ඔය ආචාර ධර්මී අංශය අවබෝධ කර ගැනීම ආචාර ධර්මී අංශය කියලා අපි කියන්නේ ආචාර ධර්මීය කියන්නේ ආචාර ධර්ම මූලික වශයෙන් දෙකට බෙදෙනවා සදාචාර සහ දුරාචාර කියලා. සත් ආචාර දු ආචාර. ඒක එහෙම අපි මතු කරලා ගන්නේ දැන් සත් ආචාර කියන්නේ යහපත් හැසිරීම සැප පිණිස හේතු වෙනවා. දු ආචාර දුරාචාර දුක පිණිස හේතු වෙනවා. දුෂ්කරතා ඇති කරනවා. වෙහෙස ඇති කරනවා. පීඩා ඇති කරනවා. මනස කෙලෙසෙනවා. කය වෙහෙසනවා ඒ පැත්ත දුරාචාර සත් ආචාර යහපත් හැසිරීම රටා එතකොට අපි මේ සදාචාර දුරාචාර කියන අංශ දෙකට අදාළ අංශ ඒ දෙපැත්ත අවබෝධ කර ගැනීම තමයි ආචාර ධර්මීය කාරණා අවබෝධ කර ගන්නවා කියන්නේ පඤ්ඤා කියනකොට මූලික වශයෙන්ම ඒක අදහස් වෙනවා ඊළඟට ඒකේ ගැඹුරට තියෙනවා අභිඤ්ඤා පරිඤ්ඤාදී පියවර පඤ්ඤා කිව්වොත් මූලික වශයෙන් අපි අදහස් කරන්නේ අන්නේ ඒ ඒ කාරණා. ස්වාමීන් වහන්සේ යම් කිසි තීරණ ගැනීමේ හැකියාවක් වගේ කියලා හිතන එක වැරදිද ස්වාමීන් වහන්සේ? හරි හරි හරි. තීරක බුද්ධිය. අපි ඒකට තීරක බුද්ධිය කියලා කියනවා. යම් කිසි දෙයක් මේක හරි කියලා තේරිලා මම මේක කරන්න ඕන. අන තීරණය කළා. මේක වැරදි. ඒක නිසා මම මේකෙන් වළකින්න ඕන. කියලා තීරණය කළා. හරි ප්‍රඥාවේ තියෙනවා ඒක තීරක බුද්ධිය විමසුම් නොවන තීරක බුද්ධිය මේ ලක්ෂණ ප්‍රඥාවේ තියෙනවා. ඒක හරි එහෙම ගන්න පුළුවන් අපිට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවබෝධ වුණා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ සම්මාදිට්ඨිය පහළ වුණ කරගත් කෙනාට ප්‍රඥාව ඇසුරු කිරීම නිසාම හේතුඵල ධර්මයක් වශයෙන් අවබෝධය තුල මේ ව්‍යංජන අනුව්‍යංජන පහල වුණත් ඒ ගැන එතරම් ගණන් ගැනීමක් සිදුවන්නේ නැහැ නෝයි. ඔව් අපි ඇත්තටම ඔය ගණන් ගන්නේ නැහැ කියන වචනෙන් අදහස් කරන්නේ අර අනිශ්චිතයි කියන එක න ගාහි කියන එක ගන්නේ නැහැ න ගාහි කියන එක තමයි ඔබතුමී ගන්නේ නැහැ ගණන් ගන්නේ නැහැ කියලා කියන්නේ. ගණන් ගන්නේ නැහැ කියන එකම බුදුහාමුදුරුවෝ යදලා තියෙන න සංකං ගච්ඡති ඒ කියන යෙදුම පාලියේ තියෙනවා න ගාහී න සංකං ගච්ඡති අනිශ්චිතෝ මේ යෙදුම් වල අදහස ඒකයි ඒක තියෙනවා නමුත් ඒක 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 මම කියලා මගේ කියලා මට ඕන හැටියට කියලා එහෙම ගන්නෙ නැහැ ඊළඟට ඒක එක්ක ගැටෙන්න යන්නෙත් නැහැ ඒකේ තියෙන ඔය මේ නිමිති අනුව්‍යංජන නැත්නම් ලක්ෂණ සහ අර්ථකථන වලට මුලා වෙන්නෙත් නැහැ.
ඒ ලක්ෂණය නිට්ටයයි ආත්මයි වශයෙන් හරි නැත්නම් ඒක තමයි හරීම අනිත්‍ය ඔක්කොම වැරදි ආදී වශයෙන් මුලාවට පත් වෙන්නේ නැහැ. හැබැයි නිමිති anu යන්ජන තියෙනවා ඒක. ඒක ලෝක ස්වභාවයනේ අපි කලින් කිව්වා. ඔව් තියෙනවා ඒක. ඉතින් අර අනිශ්චිතයි. ගණන් ගන්න නැහැ කියන වචනෙන් අදහස් කරන්නේ ඒක. ඒක ඒක අපි දන්නවා එහෙම එකක් තියෙනවා හොඳට තේරුම් අරන් තියෙන්නේ. තේරුම් අරන් ඉන්න නිසාම අපි ඒක එක්ක ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. අපි දන්නවා ඇලුනොත් වෙන්නේ මොකද්ද, ගැටුනොත් වෙන්නේ මොකද්ද, මුලා වුනොත් වෙන්නේ මොකද්ද කියන එකත් අපි දන්නවා. ඒක නිසයි මේ ගණන් ගන්න නැතුව ඉන්නේ නේ. එහෙමයි. ඒකයි මේ අනිශ්චිත වෙලා ඉන්නේ. ඒකයි මේ න ගාහි වෙලා ඉන්නේ. ඒකයි මේ න සංකං ගච්ඡති. අපේ මේ සංඛ්‍යාවට ගණන් ගැනීමක් කරන්නේ නැතුව ඉන්නේ. ගණනකට නොගෙන ඉන්නේ ඒකයි. අපි දන්නවා මේක ගත්තොත් වෙන්නේ මොකද්ද කියලා. ඒක හරි. විදර්ශනාව වඩපු කෙනාට නිමිති anu yanjana නොගෙන ඉන්න පුළුවන්. නේ? ඒක හරි. එහෙනම් සම්මාස අවබෝධන වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ ලාලනි මහත්මිය අහපු ප්‍රශ්නයකම ස්වාමීන් වහන්සේ මමත් පොඩ්ඩක් අහන්නම් ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක්. අවසරයි. දැන් ස්වාමීන් වහන්සේ අනුව්‍යංජන අපි ගන්නෙ නැතුව නෙමෙයි නේද ස්වාමීන් වහන්ස? ඒකත් එක්ක එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්ස? එතකොට එතන නිබ්බිදාව ඇති වුණාම හුඟක් දුරට ඒ අනුව්‍යංජනත් එක්ක නිමිති තිබුණට එකතු වීමක් වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්ස? ඒ කියන්නේ අනිමිත්ත භාවය විඥාණයට පටිච්චිත වෙන්න තැනක් නැතුව යනව නේද ස්වාමීන් වහන්ස? ඔව් ඒක දැන් ඔබතුමී කියන කාරණේ අපි මේ මෙතෙක් කතා කර කාරණාම තමයි ඊට වෙදී ටිකක් අර අනිදස්සන අපපටිච්චිත කියන අපේ විඥාණය අර විඥා සඤ්ඤා විඤ්ඤා පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා තත්ත්වයටම විඥානයේ වර්ධනය වෙනෝනේ. පරිඤ්ඤා තත්ත්වයටම ආපුවාම ඊට පහළ මට්ටම් වලදී තමයි විඥානය විසින් ඔය නිමිති සහ අර්ථකථන පිළිබිඹු කරන්නේ. එහෙම නැත්නම් නිමිති සහ අර්ථකථන වල පිහිටන්නේ. පතිට්ඨිත කියලා කියන්නේ ඒකයි, පිහිටනවා කියන එක. දැන් විඥානය ඒ පිහිටන මට්ටමේ නෙමෙයි. ඒක දැන් අභිඤ්ඤා පරිඤ්ඤා දක්වා වර්ධනය වෙලා තියෙනවා. අර විදර්ශනා වඩලා වඩලා මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කරගෙන පරිඤ්ඤා තත්ත්වයටපත් වුණාම විඥානේ පිහිටන්නේ. ඒක නිකන් මම මේ නිදර්ශනයක් කියන්නේ. ඒක හරියට නිකන් හොඳටම පදන් වෙච්ච සමහර දේවල් ඇලෙන්නේ නැතුව යනෝනේ. සමහර වෙලාවට අපි ඔය පිටි අනනකොට රොටි වගේ මොකක් හරි දෙයකට ඉතින් මේක මුලදී ඇලෙනවා. ඉතින් දැන් අපි මේ ඇලෙන ගතිය තේරුම් ගන්න මේක මේ ඇලෙනවනේ, වාජනෙත් ඇලෙනවා, අතෙත් ඇලෙනවා. මේක හරි කරදරයක්. මේක කරන්න බෑ. ඉතින් අපි මේකට යම් කිසි විදිහක මේ තව තෙල් ටිකක් දානවා, තව පිටි ටිකක් දාලා ඔහම කරලා මේක කරනකොට ටිකක් වෙලා යනකොට මේක ඇලෙන්නේ නැතුව පටන් යන්න පටන් ගන්නවා. මම මේ කියන්නේ නිදර්ශනයක් ඈ. ඒ වගේ මේ අපේ විඥානය නිකන් සංඥා මට්ටමේ, විඥාන මට්ටමේ, පඤ්ඤා මට්ටමේ, අභිඥා මට්ටමේ ඔහොම වර්ධනය වීගෙන ගියාම එක තැනකට ආපුවාම අර අරමුණ ගන්න නැති තැනට එනවා. අරමුණෙහි නොපිහිටෙන තත්ත්වයට අපපතිත්තිතං විඥානං මට්ටමට එනවා. දැන් මේ අරමුණු තියෙනවා. රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු තියෙනවා, පුද්ගලයෝ ඉන්නවා, ස්ථාන තියෙනවා. ඒවා ඔක්කොම තියෙනවා. නමුත් දැන් නොගන්න තත්ත්වයට එනවා. ඒවයි නොපිහිටන තත්ත්වයට අපපතිත්තිත විඥාන. අනිදස්සන ඒව දැන් තණ්හාමාන දිට්ඨි වශයෙන් පිළිඹු වෙන්නේ නැහැ හිතේ. පිළිඹු වෙන්නේ නැති නිසාම දැන් අනිදස්සන නිසාම අපපතිත්තිත වෙනවා. නොපීටන මට්ටමට පත් වෙන. දැන් හරි තියෙනවා මේක. දැන් මේක අතේ තියෙනවා, අතේ ඇලෙන්නේ නැහැ. වාජනේ තියෙනවා, වාජනේ ඇලෙන්නේ නැහැ. දැන් අර අර බුදුහාමුදුරු ඒකයි අර මේ වාරිපොක්කරපත්තේව
කියන උපමාව කිව්වේ නිලුම්කොලේ වතුර බින්දුව දැන් නිලුම්කොලෙත් තියෙනවා ඒකට වතුර බින්දුවක් තියෙනවා හැබැයි මේ දෙක අපපතිත්‍ය වෙලා තියෙන්නේ අනිදස්සන වෙලා තියෙන්නේ අනිශ්චිත වෙලා තියෙන්නේ නේ ඒකයි න ගාහි වෙලා තියෙන්නේ කිනක ග්‍රහණය කරන්නේ ඒක ඒක ස්වභාව විඥානයයි අරමුණයි විඥානේ අරමුණේ පිහිටන්නේ එහෙම කිව්වෝ ඒක හරි එතනම නේද ස්වාමීන් වහන්සේ පටිනිස්සග්ගය කියන්නේ ඕ හරි මම මගේ මගේ මේක සත්‍ය පුද්දලේ කියලා ගන්න දෙයක් නැහැ තවත් ලෝකේ ඔව් පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන වචන ඔය බුදුරජාන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ ඔය නිරෝධ සත්‍යයේදී පැහැදිලි කරද්දි චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන වචන වලින් කියවෙන්නේ ඔය ස්වභාවය තමයි ඔය වචන ගොඩක් නේ අනිශ්චිත අනාලය චාග පටිනිස්සග්ග මුත්‍ති විමුක්ති ඔය වචන ඔක්කොගෙම කියවෙන්නේ ඔන්න ඔය ස්වභාවය අර දැන් අර හිත හිත වැටෙන්නේ යම් යම් දේවල් වල හිත වැටෙනවා කියලා අපි සාමාන්‍ය ගැමි විවාහයෙන් කියන්නේ හිත වැටෙනවා කියලා ඒකට තමයි ඔය විඥානම් පතිට්ඨිතං කියන්නේ විඥානම් සනිදස්සනං කියන්නේ ඒකට තමයි ගම්මු කියන්නේ හිත වැටෙනවා කියන්නේ හිත වැටෙන්නේ නැහැ හිත වැටෙන්නේ නැහැ කිව්වම හිත නැතුව නෙමෙයි හිත තියෙනවා වැටෙන දේකුත් තියෙනවා අරමුණක් තියෙනවා විඥානයක් තියෙනවා හැබැයි වැටෙන්නේ නැහැ වැටෙන්නේ නැත්තේ මොකද විඥානය දැන් තේරුම් අරන් තියෙන්නේ ගැඹුරින්ම අවබෝධ කරන් තියෙන්නේ මෙහි යථා ස්වභාවය ඉතින් මිදිලා තියෙන්නේ ඒකයි ඒකයි පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අනිශ්චිතෝ ඒ කියන්නේ ඔක තමයි බලන්න ඉතින් තමන්ගේ හිත හිත බලන්න දැන් හිත වැටෙන මට්ටමේද තියෙන්නේ හිත නොවැටෙන මට්ටමේද ප්‍රතිත්ථිත විඥානද අපපතිත්ථිත විඥානද කියලා හොඳට බලන්න යම් අරමුණක වැටෙනවා නම් ඒක අපපටි නිස්සග්ග නම් පටි නිස්සග්ග නොවේ නම් අපි ආපහු ඒ අරමුණේ යථා ස්වභාවය හොඳට විදර්ශනාත්මකව මෙනෙහි කරන්න ඕන මෙනෙහි කරපු ගමන් අර විඥානේ නොපිහිටින ගතියටපත් වෙනවා. ඒක එතකොට අර භාජනේ ඇලෙන්නෙත් නැහැ, අතේ ඇලෙන්නෙත් නැහැ, කොහෙ තිබ්බත් මොකවත් ඇලෙන්නේ නැහැ. ඒ වගේ ලක්ෂණයටපත් වෙනවා. එතකොට ඒකේ ගුණය අතේ ගුණේ වර්ධනය කරත් නෙමෙයි අර අරකේ ගුණේ වර්ධනය කරා. විඥානේ ගුණය වර්ධනය වුණා. ඒක විඥානේ අභිඥා පරිඥා දක්වා වර්ධනය වුණා. අපි මේ ධර්ම සාකච්ඡා මේ බණ භාවනා කටයුතු වලින් අන්තිම අවිද්‍යාව ප්‍රත්‍යක්ෂ නේද ස්වාමීන් වහන්සේ මොකද අවිද්‍යාව තිබිත් අවිද්‍යාව ප්‍රඥාවට දිය වෙලා ගිහිල්ලා නේද ස්වාමීන් ඔව් ඔව් එහෙම කිව්වොත් හරි ඒක හරි මේ මම මේ අහන්න ගිය ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය දැන් ඔය කතා කරපු තත්වය ඇත්තටම අනිදස්සන තත්වය කියලා කියන්නේ ඉතින් අරිඤ්ඤා තත්වයක්. ඉතින් අපි ඉන්නේ ඊට වඩා පහළ මට්ටමක වෙන්න පුළුවන්. ඒතකොට අපි ඉන්න තත්වේදී ඔය ප්‍රඥාව කියලා මොකද්ද කියලා කලින් අහපු ප්‍රශ්නේ ප්‍රඥාව විතර පාවිච්චි වෙන්නේ කොහොමද කියන එක ගැන මම පොඩ්ඩක් අහන්න ඕනේ. මට කල්පනා වුණේ අර කලින් සඳහන් කරපු ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කියනවානේ සංකතං පටිච්ච සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං කියලා ඒ ආකාරයෙන් මෙනෙහි කරන්න කියලා. ඔව්. ඒකේන අරමුණු. ඉතින් එතකොට ඒ එහෙම බලන එහෙම බලන්න ගන්න උත්සාහය දැන් එතන සිහිය තියෙන්න ඕන විහිවිය තියෙන්න ඕන යම් කිසි විදියක ප්‍රඥාවකුත් තියෙන්න ඕන දැනටම මේ එකතු වෙච්ච මේක මේ විදියට බලන්න ඊළඟට මේක බලන බලන වාරයක් පස්සා ඒ ප්‍රඥාව තවදුරටත් දියුණුවෙන් දියුණුවට පත් වෙනවා කියන එක තමයි මගේ අදහස. ඔව් ඒකම දැන් ඔය කියන දැන් අතර මම මේ අලුතෙන් මට ලැබුණු ධර්මක් එක්කයි මම මේ කතා කරන්නේ මේ ඔය ව්‍යංජන කියන එක සම්බන්ධයෙන්. එතකොට ඒ ව්‍යංජන කියන එක අනිවාර්යයෙන්ම යම් කිසි විදිහක විතක්යක් කියලා තමයි මට හිතෙන්නේ. තමන්ගේම හිතේ තියෙන ඇතිවන විතක්යක් කියලා. ඔව් විතක්යක් කියන්නේ ඉතින් කරුණු සහිතව හේතු සහිත අදහසක් කියන එක නේ විතක්යක් කියන්නේ නේ.
එතකොට ඔය විතක්කේ අපි ඉන්න මට්ටමේදී ඕක අර විතක්ක සංකාර සූත්‍රයේ කියන විදිහට ඕක චන්දුප සංවිතාපි රූප සංවිතාපි මෝහූප සංවිතාපි කියලනේ එතන විස්තර කරන්නේ. ඔව්. එතකොට ඉතිය දෙයක් තමයි ඔය ඉන්ති දෙයක් කියලා මේ අපි උපසන්නනේ කරුත් මේ देशना कल्पना कर විතර්කය දැන් පහළම මට්ටමේදී දැඩි කියන්නේ චන්දෝප සංහිතං දෝසෝප සංහිතං මොහෝප සංහිතං කියලා කියපු විදිහට අර පුද්ගලයාගේ කැමැත්ත අකමැත්ත සහ ඒකද තියෙන මෝහයට සාපේක්ෂවනේ ව්‍යංජනේ අර්ථකතනේ එන්නේ. එතකොට අපි ටික ප්‍රඥාව වර්ධනය වෙන්න ප්‍රඥාව වර්ධනය වෙනකොටත් අපේ අර්ථකතන තියෙනවනේ. නැතුව නෙවෙයි. නමුත් ඒ අර්ථකතන දැන් දෙන්නේ දැන් අපි හිතමු අපි දැන් මේ මට්ටමේදී ඔය භෞතික දෙයකට ලෞකික දෙයකට අපි යම්කිසි අර්ථකතනයක් කරනවා. මේක හොඳයි කියලා. නමුත් දැන් අපි හොඳයි කිව්වට ඒ හොඳයි කියන එක දැඩිව හොඳයිමයි කියනවා නෙමෙයි. අපි බොහෝ වෙලාවට කියනවා මේ අරකට වැඩිය මේක ටිකක් හොඳයි කියලා. දැන් ඊට වැඩිය පහළ මට්ටමේදී නම් අපි කියන්නේ නෑ මේක තමයි හොඳම එක මේ හොඳම තමයි ආයතින් කියලා එහෙමනේ කියන්නේ. ඒ දැඩි ඒ ගතිය. හැබැයි දැන් ටිකක් වර්ධනය වුණාම අපි කියනවා මේක හොඳයි ඉතින් මේක අරකට වැඩිය මේක හොඳයි කියලා. වෙන එකක් නැති නිසා මේක හොඳයි කියලා හරි ලිහිල් එතෙන්ට එනකොටනේ අර අර අර්ථකතනයක් ආවට ඒක දැඩි නෑනේ. ඊට පස්සේ තව මේක වර්ධනය වෙනකොට මේ විතර්කය හුදු නිකන් අදහසක් විතරයි. නිකන් හුදු අදහසක් විතරයි. ඊට පස්සේ කවුරු හරි එක හොඳයි කිව්වම හොඳයි කියලා බාර ගන්නත් පුළුවන්. නරකයි කිව්වොත් නරකයි කියලා බාර ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක අර ඒක අපි දන්නවා දැන් මේ හොඳයි කියන්නේ නරකයි කියන්නේ මේ මේ හේතු නිසා කියලා හරිම ලිහිල් වෙනවා ඒක. ඒ මට්ටමට එනකොට නිකන් හුදු අදහසක් විතරයි බොහොම උපේක්ෂාවෙන් අර නිමිත්ත යනු ව්‍යංජනයයි දෙකටම උපේක්ෂා වෙන්න පුළුවන් ඒක. ඔය විදිහට. ඉතින් අන්න එහෙම මේක මේ ක්‍රමයෙන් අපේ ප්‍රඥා වර්ධනය වෙද්දි මේක වර්ධනය වීමක් සිද්ධ වෙනවා. වර්ධනය වීමක් කියන්නේ ලිහිල් වීමක් කියලා මම කියන්නේ. අර පහළ මට්ටමේදී හරි තදයි විතර්කය. දැඩි ආදානග්‍රාහී මේ නමුත් ක්‍රමයෙන් ප්‍රඥාව වර්ධනය වෙන්න විදර්ශනා වැඩෙන්න මේකේ තියෙන ඒ විතර්කයේ තියෙන අර විතර්ක ගතිය ඒකට කියන්නේ විතක්ක විචාර රූප සංකය නේ සංසිඳී යෑමක් වගේ දෙයක් වෙන්නේ ඒකයි. ඔසාර මාර්කට්ව අපි බඩේ ප්‍රඥා වර්ධනය වෙනකොට ඒ විතර්ක ගතිය අර තදට තර්ක විතර්ක කරලා ඒවයි දැඩිව පිහිටලා ඉන්න ගතිය ඒක ක්‍රමයෙන් අඩු වෙනවා. ඉතින් ඊට පස්සේ නිකන් හුදු අදහසක් විතරයි ආයෙකත් එහෙමද කියන මට්ටමට පිටින් නෙවෙයි ඇතුළතින්ම ඔව් ඒකත් එහෙම තමයි ඒක එහෙමත් වෙනවා ඒකට හේතු මේකයි ආදී වශයෙන් ඒක හොඳට හාත් වශයෙන් අවබෝධ වුණාම ඒ දැඩි ඒ ස්වභාවය නැතුව යනවා ඒකයි තියෙන්නේ. තෙරුවන් සරණයි මට ඇහෙනවා ස්වාමිනාංශ. දැන් අපි දැන් සතර සතිපට්ඨානය වඩනකොට දැන් සතිය තුල පිහිටලා ඉන්නවා. එතකොට සම්පජඤ්ඤයත් පවතිනවා. ඒ සතියේ ඒ අරමුණේම පිහිටලා සිටිනවා. දැන් අර ඔබ වහන්සේ විස්තර කරපු අර
විඥානීය රදානුපවතින මට්ටමක් ගැන විස්තර කරන්නේ. එතකොට සාමින්වංශ දැන් භාවනාවේදි තේරෙනවා එතන විඥානය පවතින්නේ නිකන් ගිලිහිලා යනවා වගේ ස්වභාවයක්. සාමින්වංශ ඒක වටහා ගන්න කොහොමද? ඔබට සමහර විට මේ සමත භාවනාවේදී වැඩි අරමුණු නොයන ගතියක් තියෙනවා. ඒක නෙවෙයි මේ අපි කතා කරන්නේ. අරමුණු නැති අවස්ථාවක් තියෙන නැති අවස්ථා තියෙනවා. එකම අරමුණක හිත පවත්වනකොට විවිධ අරමුණු හිතට එන්නේ නැතුව ඒ අරමුණේම කිඳා බැහැලා ඉඳලා ඊට පස්සේ ඒ අරමුණත් ගෙවිලා යනවා කියලා අපි ඔබට කියනවා. මේ සාමාන්‍යයෙන් පස්සම්බේ කියන වචනේ තමයි පාලියෙන් යෙදිලා තියෙන්නේ. එතකොට අරමුණක් ඇති නැති ගාන වගේ ඉන්න ගතියක් අපිට දැනෙනවා. ඒක ඔය සමත ඒක සමත භාවනාවේ අත්දැකීමක්. යෝගීන් හැමෝම ඔය අත්දැකීමට ඇවිල්ලා ඇති. මෙතන මේ අපපතිත්ත්‍ය විඥානයේ අනිදස්සන විඥානයේ කියන්නේ එහෙම අවස්ථාවක් නෙවෙයි. අරමුණු නොගන්න අවස්ථාවක් නෙවෙයි. අරමුණු හොඳට ගන්න අවස්ථාවේ රූප බලන, ශබ්ද අහන, ගන්ධ රස පහස විඳින අවස්ථාවේ ඒ සංඥා වේදනා ඇති අවස්ථාවේ ඒකට ඒ අරමුණ සමග ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒක දැඩිව ඒ අරමුණේ පිහිටන්නේ නැහැ. අරමුණ දැන් තියෙනවා. අරමුණ ගෙවී ගිය අවස්ථාවක් නෙවෙයි මේ කතා කරන්නේ. අර සමත භාවනාවේදී අරමුණ ගෙවී ගිය අවස්ථාවක් අපිට හමු වුණානේ. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. මේක හොඳ සිහියෙන්, හොඳ විමසුම් නුවණින්, හොඳ වීර්යයෙන් අවදිමත් හොඳට සිටින අවස්ථාවක්. ඒ අවස්ථාවේ අරමුණේ ස්වභාවය අවබෝධ නිසා අරමුණ ඇතත් ඒක එක්ක ඇලෙන්නේ නැහැ. ඒක එක්ක ගැටෙන්නේ නැහැ. ඒකේ තියෙන ගති ලක්ෂණ වලට මෝහණය වෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. බොහෝම අවබෝධයකින්, බොහෝම සැහැල්ලුවකින් ඒ අරමුණ සමග සිටින අවස්ථාව. අපපතිත්ත්‍ය අනිදස්සන කියන එකෙන් අදහස් කරන්නේ. ඉනිමයි ස්වාමීනස්, දැන් ඔබ වහන්සේ දැන් මට විස්තර කරපු එක තේරුණා. ඒ අවස්ථාවේදී ස්වාමින්වහන්ස නිකන් අවබෝධ වෙන්නේ එතනම එක්කෝ කිඳා බසින ගතියක්, එහෙම නැත්නම් සූර්යක ආකාරයෙන් සිත, ඒ කියන්නේ ඒ මතම හිත පවතින බවක්, ඒ කියන්නේ ඉදිරියට නොයන බවක්. ඒ කියන්නේ ඔය ආපෝ කියන්නේ සමත ලක්ෂණමයි. මේ කියන්නේ විදර්ශනා ලක්ෂණයක්. අපි මේ කතා කරන්නේ විපස්සනා ලක්ෂණය. එතන නොයන්නේ නැහැ. ඒ අරමුණ තුල ඉන්නවා, වෙන අරමුණකට යනවා. වෙන අරමුණකට ගියත් ඒක ගන්නෙත් නැහැ. ආපහු ඒකේ ඉඳලා මේ අරමුණට ආවා කියන්නේ. දැන් රූපේ බලබලා හිටිය රූපේ ගත්තේ නැහැ. රූපේ සමග ඇලුන ගැටුන මුලා වුණේ නැහැ. රූපේ ශබ්දයට ගියා. ඒක ගත්තේ ආපහු රූපයට ආවා. ඒත් නැහැ. මේ අරමුණෙන් අරමුණට මාරු වෙනවා. මනස අරමුණු අපි ඔකට කියන්නේ විවිධ අරමුණු ගන්නවා කියලා. විවිධ අරමුණු ගන්නවා නැත්නම් අරමුණෙන් අරමුණට මාරු වෙනවා. මාරු වුණාට එහෙම නැහැ. ඒ හැම එකකෙදිම ඉන්නේ උපේක්ෂාවෙන්. හැම එකක්ම ගන්නෙ නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් අරමුණක් ඇති අවස්ථාවක, අරමුණෙන් අරමුණට යන අවස්ථාවක, ගියත් නොගෙන ඉන්න අවස්ථාව මේ කියන්නේ. හොඳයි ස්වාමීනි. තිරුවන් සරණයි. කියන්න. හොඳයි ස්වාමීනි. අපි ලෞකික ජීවිත ගත කරන අය ස්වාමීනි, සෝභාසේගේ ධර්ම දේශනාව දවස්වල නියමිත තුලින් ස්වාමීනි මම විතර තත්ත්වය තුළ අපේ පොඩි බබෙක් ඉන්නවනේ ස්වාමීනි, අවුරුදු 3යි. ඉතින් යාගේ හැසිරීම කතාව ස්වාමීනි මම ගොඩාක් විශ්ලේෂණය කරනවා ස්වාමීනි. මේ ප්‍රඥාව සම්බන්ධයෙන් ඒක ස්වාමීනි සිටිනී කුඩා කාලයේ එයා සරස මොනා හරි ඉල්ලුවතින් ඒ ඉල්ලපුදේ දෙන්න මෝනේ ඒකම ස්වාමීන් වහන්ස එයාට නැහැයි බැහැයි එහෙම තේරුමක් නැහැ. දැන් සරසේ එයාගේ වර්ධනයක් එක්ක සමලට අපේ කටයුතුත් එක්ක වෙන්නේ නැති එයාට හොඳට තේරෙනවා ස්වාමීන් වහන්ස මොනා හරි
නැතිනම් නැහැ කියන එක සහ දෙපස්සේ දෙන්නම් කිව්වම එයා ඉවසගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා කොහේ හරි පහලට බහලා යන්න ඕනේ කියලා කිව්වකින් වැස්සද එයාට යන්න ඕනේ සානස දැන් ඊ ඇත්තටම ගොඩක් වැස්සා ඉතින් මම පහලට සැලවල දස්තරට පොඩ්ඩක් සාර්ථක කරලා එහෙම කටයුත්තක් කරගෙන හිටියා මට ස්වාමිනාස ඉතින් ඒ විලාගු වෙනදට නම් එයා බහලා ඉන්න ගොඩක් මහන්සි ගන්නවා ස්වාමිනාසිතින් ඒ තුنين සානස මම ඇත්තටම සානස මගේ මන්දන මේකට ගොඩක් සම්බන්ධද කියලා මට සිතුන සානස මම මේ ප්‍රඥාවේ වර්ධනය ඒ දරුවගේ දක්ෂිනවත් එක්කම මම සානස මොනවා හරි දෙයක් විනද වගේ නැතුව අවබෝධ කරගෙන ඉන්නා කියන මට්ටම සානස මම ප්‍රායෝගිකව දක්ෂිනවා වහන්සේකින් ඒ ගැන මම පොඩ්ඩක් තවදුරටත් අහන්න කැමතියි ස්වාමිනාස ඔබවහන්සේට අනේක වාරයක් සිසල් සිද්ධියවා සරණාස තිරුවන් සරණයි ඔව් මේ ප්‍රඥා වර්ධනය කියන එක ඇත්තටම මේ අපි අපතුලින් අනිකා තුලින් හැමතැනින්ම අපිට ඒක කරගන්න පුළුවන් දැන් කුඩා දරුවෙක් ගත්තොත් පුංචි කාලෙම ඔය කියපු විදියට ඉතින් යමක් ඉල්ලපුවම ඒක දෙන්න ඕන අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ඕන නමුත් අපි ඉෂ්ට කරමින් නමුත් ටික යාට යාතුල වර්ධනය කිරීමක් කරන්න පුළුවන් මේක ඇති බව නැති බව ඒකනේ දැන් පුංචි කාලේ වුණත් ඔය ඇති බව නැති බව මේක තියෙනවා ඒක නිසා පුළුවන් මේක නැහැ නැති නිසා මේක විදිහක් නැහැ ඒක කියලා ටික ඇත්තටම වර්ධනය කළ යුතුයි වර්ධනය වෙන්න ඕන එහෙම වර්ධනය නොවිච්ච නිසා තමයි ලොකු වෙනකොට ලොකු ගැටලුකාරී චරිත බවට පත් වෙන්නේ නමුත් මේ ඇති බව නැති බව පුංචි කාලේ ඉඳලම තේරුම් කළොත් ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නොහෝති මේක නිසා මේක නැහැ මේක නැහැ දැන් ඇයි නැත්තේ මේක නැති නිසා අර අපි කියන මේ ගැඹුරු හේතුඵල ධර්මතාවයම තමයි නමුත් පුංචි කාලේ උගන්වන්න පුළුවන් නේ මේක පුතේ නැහැ මේක නැත්තේ ඇයි මේක නැති නිසා නැහැ මේක දැන් තියෙනවා මේක තියෙන්නේ ඇයි මේක නිසා තියෙනවා එතකොට පුංචි වුණත් මනස හේතුයි ඵලයයි දෙක ඇති පැක්ෂේදී සමුදය පැක්ෂේදී හේතුයි ඵලයයි දෙක නිරෝධ පැක්ෂේදී තේරුම් ගන්න පුංචි මනසට බැරි නැහැ පුළුවන්කම තියෙනවා ඕක සාමාන්‍යයෙන් අපේ දහමේ කියන හත් හැවිරිදි වයසේදීත් ඕක තේරුම් ගත්තා කියලා සමහර වෙලාවට ඉතින් බැරි නැහැ ඒකට අපි මෞපියෝ වැඩිහිටියෝ දක්ෂණං මෞපියෝ වැඩිහිටියෝ දක්ෂණං මේ ඇති බව සහ නැති බව හේතුඵල ධර්මානුකූලව ඒගොල්ලොන්ගේ මට්ටමට පහලට බැහැලා ලදරු මට්ටමට ළමා මට්ටමට පහලට බැහැලා මේක තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ඇත්තටම දරුවටත් විශාල යහපතක් වෙනවා මම හිතන්නේ අපිත් ගොඩාක් දේවල් ඒ තුලින් ඉගෙන ගන්නවා ඔබතුමේ කියපු කාරණේ හරි විශේෂයෙන් මේ දරුවෝ කුඩා කාලේ ඉඳලා මේ දහම තේරුම් ගන්නවා කියන්නේ ඒකයි එතකොට ඒගොල්ලෝ හරි සංවරයක් ඇති කරගන්නවා අර නිකන් ඕක ඇති බව නැති බව ඇති බවට හේතුවයි නැති බවට හේතුවයි දන්නේ නැති දරුවෝ ප්‍රචණ්ඩ වෙනවා ඒකම ඉල්ලලා නිකන් මත් වෙන හෙන ගතියක් ඇති වෙනවා ලොකු නාමත් ඒ ප්‍රචණ්ඩත්වයම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ අන්තිමට ඒ චරිතවල ඉතින් මම හිතන්නේ ඇත්තටම ලද්දරු වයසේදී තමයි අපි ඉල්ලන හැම දෙයක්ම සාමාන්‍යයෙන් දෙන්නේ නමුත් ළමා වයසට එනකොට අපිට ඕවා තේරුම් කරන්න පුළුවන් ඒ දරුවගේ ජීවිතේට විශාල යහපතක් වෙන්නේ අම්මලා තාත්තලාගේ ඕවා තමයි ඇත්තටම අර බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ අම්මලා තාත්තලා දරුවන්ට කන්න බොන්න දෙන්න ඕන ඒවා රැක බලා ගන්න ඕන පෝෂණය කරන්න ඕන ඇත්ත ඒ ටික මූලික වශයෙන් කෙරුණත් කෙරෙන්න ඕන නමුත් මේ ටිකත් කෙරෙන්න ඕන නේද ඒ ටික කෙරෙනොත් දෙපැත්තම හොඳයි එක පැත්තක ඒ දරුවගේ ජීවිතේ විශාල යහපතක් වෙනවා අනිත් පැත්තෙන් අපෙත් ඉතින් ඒ එක්කම අපේ ප්‍රඥාවත් වැඩෙනවා ඉතින් දරුවා තුලින් දරුවගේ ජීවන චර්යාව එයා කරන කියන කාර්යයන් ඔස්සේ වුණත් අපිට වුණත් අපි මානවයා පිළිබඳව ස්වභාවය පිළිබඳව අවබෝධයක් අපිට එනවා. එහෙම තියෙනවා ඒක හරි.
තමන්ගේ දරුවන්ගේ දරුවෝ බලා ගන්න. ඉතින් ඒක හොඳ කමටහනක් වෙයිනේ. හොඳ භාවනාවක් වෙයිනේ. ඉතින් අර අවසර සානස දැන් වඳින්න සූදානම් වෙනකොට සානස යාට කොහොම හරි වෙන් වගේ තේරෙනවා ස්වාමීන් වහන්සේ. දූවල ගිහිල්ලා සානස පිරවාන පොත්හන්සේ අධිකෙම උත්සගෙන ගිනෙල්ලා මම වඳින තැන තියෙනවා ස්වාමීන් වහන්සේ. කියලා වාඩි වෙලා මෙයා පටන් ගන්නවා නම් මෝතස්ස කියලා පටන් ගන්නවා ස්වාමීන් වහන්ස මට බුදුම සත්‍යතාව ස්වාමීන්ස දැනෙන්නේ වාසී ධර්මයේ පැහැදිලි කරනකොට මම ඇත්තටම ස්වාමීන්ස උභාවික කියනවාගේ නිස්සරණයට පත් වෙන ස්වාමීන්ස මට කොච්චර සත්‍යතාවක් ප්‍රේක්ෂාවෙන් ඒක විඳින්න පුළුවන්ද කියලා අවසරයි ස්වාමීන්ස පිරුවන් සරණයි පිරුවන් සරණයි හොඳයි එහෙමනම් අපි අදට අපේ කාල වේලාව ඉක්මලා තියෙන නිසා අපි අදට අපේ දහම් හමුව නිමා කරමු. එතකොට අද 9 වෙනිදා අපි නැවත හමු වෙනවා 11 වෙනිදා. 11 වෙනිදා අපේ තියෙන්නේ ධර්ම සාකච්ඡාව නෙමෙයි භාවනා වැඩසටහන. අපි ඒ සටහන නිවෙන මගේ ඇතුළත් කරන්නම්. එදාටත් අපි සුපුරුදු විදියට 11 වෙනිදා සිකුරාදා දවසේ මුණ ගැහෙනවා. එහෙමනම් අදට අපි දහම් හමුව නිමා කරනවා වෙනදා වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් ආදී ඕකේ විවිධ තැන්වල විවිධ රටවල විවිධ කාලගුණ දේශගුණ තත්ත්වයන් යටතේ සහ මේ පවතින ගැටලුකාරී ජීවන වටපිටාව මැද්දේ වුවත් අපි බොහොම සංසුන්ව සාවධානව එකතු වෙලා අපි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා ධර්මාභෝධය ඇති කරගන්නවා ඉතින් මේ කටයුත්තෙහිලා අපිට යම්කිසි ධර්මයක් විවරණය කරන්න අපිට ශක්තිය ලැබුණේ අපේ ගුරුවරු අපිට ධර්ම මාර්ගයේ පෙන්වපු අපේ උතුම් ගුරුතුමන් නිසා අපි ඒ ඇත්තොත් මේ වෙලාවේ සිහි කරමු ඒ වගේම ඔය ඇත්තන්ටත් එහෙම ඇති මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නේ යම් කෙනෙක් අතහිත දෙන්නේ නැති මඟ පෙන්වන්නේ නැති තමන්ගේ අම්මා තාත්තා වැඩිහිටියෝ ගුරුවරු කල්යාණ මිත්‍රයෝ මේ කවුරුත් අපි ගෞරවයෙන් සිහි කරමු අපේ මේ ධර්මාභෝධයේ පිටුපස ඒ ඇත්තෝ ඉන්නවා ඉහෙලෙන් මින්නේ තථාගත බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනා ආදී තමයි අපි මේ සාකච්ඡා කරන්නේ විවරණය කරන්නේ විමසන්නේ නිවන් මාර්ගට අදාළ පරිදි එහෙමනම් ඒ හැම දිනාමත් මතක් කරමු ධම් සභාවේදී ප්‍රශ්න ගැටළු අදහස් ඉදිරිපත් කිරීමෙන් අපේ ධම් සභාව සාර්ථක කරන්න අර්ථවත් කරන්න හරබර කරන්න දායකත්වයේ ලබා දුන්න අපේ කල්යාණ මිත්‍රයනොත් අපි ගෞරවයෙන් සීකරනවා. ඒ වගේම මේ නිවෙන මඟ අපේ දහම් හමුව ආරම්භ කරලා පවත්වාගෙන යන්නට අප්‍රමාණ වෙහෙසක් දරන අපේ කල්යාණ මිත්‍රයන් ඒත්තුත් අපි ගෞරවයෙන් මතක් කරමින් අපි විසින් මේ උපයාස අපයා ගත්තා වූ ධර්ම අවබෝධයේ සියලු දෙනා තුළම ඇති වේවා අනිත් ඇත්තොත් මේ ධර්ම මාර්ගයට පැමිණේවා ධර්ම අවබෝධයේ පත්වේවා ඒ තුළින් සියලු ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන් ලබන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට අපි සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනා උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපි සදහම් හමුව නිමා කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි සරණයි.
සරණයි සුවපත් වේවා.